තැන්පත් වෙලා සාදුනාද පවත්තන්ද ඒ වදාළ නාරංවල සුමන කීර්ති මහා පිරිවෙන්හි පරිවෙනාධිපති වගේම නාරංවල ශ්‍රී බෝධි රුක්ඛාරාම මූල මහා විහාරයේ ප්‍රධාන විහාරගණයේ විහාරාධිපති මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ කාරක සංඝ සභික අපගේ ගුරු දේවෝත්තම නායක සාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වීමෙන් තුන් මාසයක් ගත වීම නිමිති කරගෙන සිදු කරන ධර්ම දේශනා පින්කම් මාලාවේ අද පෙරණි දිනය අද දවසේ අපි තාමත් ගෞරවයෙන් යුක්තව ධර්ම දේශනාව සිදු කරවා දීම සඳහා ආරාධනා කරන්නට යෙදුනේ නිරන්තරයෙන් අපේ පිරිවෙන් විහාරස්ථානයේ සමග බොහොම හිතයි සී භාවයෙන් යුක්තව ලෙන්ගතව අවවාද අනුශාසනා සිදු කරන අපේ ගෞරවනීය නායක සාමීන්ද්‍රයන් වහන්සේට කිරිල්ලවල පරකන්දෙනී ආර්ය නිකේතන විහාරයේහි විහාරාධිපති ප්‍රසිද්ධ ග්‍රන්ථකර්තෘ ශාස්ත්‍රපති අවසරයි නම කියන්නට කොස්වත්තේ ආර්ය විමල නායක සාමීන්ද්‍රයන් වහන්සේ. ඉතින් උන්වහන්සේ පිළිබඳව අපේ දායකකාරකාදී පින්නතුන්ට අමුතුවෙන් පැහැදිලි කරන්නට අවශ්‍ය නැහැ. නායක සාමීන්ද්‍රයන් වහන්සේ අතින් ලියවිච්ච ග්‍රන්ථ බොහෝ දෙනා කියවලා ඇති කියලා අපි විශ්වාස කරන ඒ වගේම සුවිශේෂීම කාරණාව තමයි උන්වහන්සේ රචනා කරන කිසිම ග්‍රන්ථයක් උන්වහන්සේ මූල්‍ය වශයෙන් අලෙවි කිරීමක් සිදු කරන්නේ නැහැ. ඒක කිසිම උන්වහන්සේ නොමිලේම ධර්ම පූජාවක් හැටියට සිදු කරන උතුම් පින්කමක් හැටියටයි උන්වහන්සේ නායක සාමීන්ද්‍රයන් වහන්සේ මේ කටයුතු සිදු කරන්නේ. ඒ පිළිබඳව අපි සිහිපත් කළේ අපේ දායක පින්නතුන් නායක සාමීන් වහන්සේ පිළිබඳව දන්න නිසා. උන්වහන්සේ අපි මේ ධර්ම දේශනාව සඳහා ආරාධනා කළා. නායක සාමීන්ද්‍රයන් වහන්සේ නිහතමානීව අපගේ ආරාධනය පිළි අරගෙන අපි කෙරෙහි අනුකම්පාවෙන් වැඩම කරන්නට යෙදුනා. නායක සාමීන්ද්‍රයන් වහන්සේ පිළිගැනීමක් හැටියට හැමදෙනාම සාදුනාද පවත්වමු. ඒ වගේම අද දවසේ මේ ධර්ම දේශනාමය පින්කමේ සදැහැති දායකත්වයෙන් ක්‍රියා කරන්නේ අපේ පිරිවෙන් විහාරස්ථානයට බොහොම ලෙන්ගතු සමීපතම දායක මහත්මයෙක් හැටියට ක්‍රියා කරන්නේ අපේ ප්‍රසාද් මෙන්ඩිස් මහත්මයා. ඉතින් එතුමා අපේ ගුරුදේවයන් වහන්සේ වැඩ ඉන්න කාල පරාසය තුල ඉඳලම අපේ පිරිවෙන් විහාරස්ථානයට බොහොම ලෙන්ගතුව සමීපව මෙහි දියුණුව අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරනවා වගේම අපි කරන පුදුමහත් කටයුතු වලදී එතුමාගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් ඒ කටයුතු සඳහා උදව් උපකාර කරන සහාය දායකත්වයේ ලබලා දෙන මහත්මයෙක්. ඉතින් එතුමා අපි සිහිපත් කළායින් පස්සේ අපේ තුන් මාස පින්කම් මාලාව මේ විදිහටයි සිද්ධ වෙන්නේ කියලා එතුමා බොහොම හැඟීමෙන් මේ පින්කමේ දායකත්වයේගෙන අද දවසේ ක්‍රියා කරනවා. සාද ප්‍රසාද් මෙන්ඩිස් මහත්මයා ප්‍රධානී පවුලේ හැමදෙනාම දායකත්වයේගෙන ක්‍රියා කරනවා. ඒ පුතනුවරුත් අපේ පිරිවෙන් විහාරස්ථානයේ බොහොම සමීපයි. සෙනුර මෙන්ඩිස් මහ පුතනුවන් වගේම හේසර මෙන්ඩිස් පුතනුවන් කේතක මෙන්ඩිස් පුතනුවන් ප්‍රධානී පවුලේ හැමදෙනාමත් මේ පින්කමට දායක වෙනවා. අරමුණු හැටියට සඳහන් කරන්නේ අශෝකා කුමුදුනි සුදුසිංහ ඒ පාඨශාලාචාර්යතුමියට පුණ්‍යානුමෝදනා කිරීම අරමුණු කරගෙනයි මේ උතුම් පින්කමෙහි දායකත්වයේගෙන ක්‍රියා කරන්නේ. ඉතින් අපි මේ පිළිබඳව දීර්ඝව කතා කළ යුතුයි කියලා අපි හිතන්නේ නැහැ. අපි තාමත් ගෞරවයෙන් මේ අවස්ථාව තුළදී ආයක ස්වාමින් වහන්සේට
දැහැත්වත්වය පිළිගන්ව ආරාධනා කිරීම සිදු කරන හැටියට සිහිපත් කරන ඒ වගේම අද දවසේ මේ අවස්ථාවට මෙතනට වැඩම නොකලත් අපේ පිරිවෙන් විහාරස්ථානයේ බොහෝ කටයුතුවලදී සෑම කටයුත්තකටම අපිට අවවාද අනුශාසනා කරමින් ඒ සෑම කටයුත්තකටම ආශිර්වාද කරන නියෝජ්‍ය සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක කිනිගම ශ්‍රී ජයසේකර ආරාමාධිපති මහර ශාසන ආරක්ෂක බලමණ්ඩලයේ ප්‍රධාන ලේකාධිකාරී ගෞරවනීය නායක සාමින්ද්‍රයන් වහන්සේත් වැඩම කළා. ඉතින් උන්වහන්සේත් අපි තාම කාරුණිකව මේ අවස්ථාව තුළදී සිහිපත් කරමින් මේ අවස්ථාව තුළදී ධර්ම දේශනාව සඳහා දැහැත්වත්ය පිළිගන්වමින් ආරාධනාවන් සිදු කරන හැටියට සිහිපත් කරනවා. ඊළඟ ප්‍රත්‍යය තමයි කරුණ තමයි යෝනිසෝච මනසිකාරෝ. අපි ඉතින් නුවණින් මෙනෙහි කිරීම කියලා සාමාන්‍යයෙන් කියනවා. එහෙම කිව්වට ඒකේ අර්ථය හරියට එයිද කියලා හිතන්න බෑ. තව විදිහකින් කියනවනම් වචනාර්ථයම හොඳට සලකලා කියනවනම් සමුදේට හිත තබලා තේරුම් ගන්නවා කියන එකයි. එහෙම නැත්නම් හේතු දැකීමට හිත තබලා තේරුම් ගන්නවා කියන එකයි. ත්‍යාගේ කාරණාව හිතේ තියාගෙන අපි කවුරුත් අපේ ජීවිත උදෙසායි ධර්මයේ පිළිබඳව සාකච්ඡා කරන්න කියන වැටහීම අපි කාටත් එකසේ අවශ්‍යයි. ඊට වඩා මම ඒ කාරණේ ගැනත් වැඩියමක් සඳහන් කරන්නේ මාතෘකාවක් හැටියට මම ඉදිරිපත් කරපු ගාථා ධර්මයක් බොහෝම ප්‍රකට හැම කෙනාටම එකසේ මතක තියෙන ගාථා ධර්මයක්. සබ්බ පාපස්සකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං. සියලු පව් නොකිරීම කුසල් සම්පාදනය සිත පිරිසිදු කිරීම තථාගත අනුශාසනය ඕකයි. බුදුරයන් වහන්සේලා ලෝට දෙන පණිවිඩය ඒකයි. බුද්ධානං සාසනං බුදුරයන් වහන්සේලාගේ පණිවිඩය. එතකොට මේ පණිවිඩය අපි ටිකක් දිගහැරලා තේරුම් අරගන්ටයි අපි හදන්නේ. අපි කවුරුත් සාමාන්‍යයෙන් දන්නවා පව් කරන්න හොඳ නෑ කියලා. කුසල් කරනවා කියන එක ඔතන සඳහන් වෙන්නේ කොයි අරුතෙන්ද කියලත් අපි ටිකක් තේරුම් ගන්න ඕන. ඒ වගේම සිත පිරිසිදු කරන්නේ කොහොමද කියලත් දැනගන්න ඕන. මේ ඔක්කොම දැනගන්නට පසුබිම් වශයෙන් මම මේ පින්වතුන්ට මතක් කරන්නම්. අපි මෙන්න මේ කාරණාව මොකද්ද? අපි ධර්මයේ හොඳ හැටි තේරුම් අර ගැනීමට පාවිච්චි කරපු කළ යුතු දේ විදිය තමයි මේ මොහොතේ අපේ සකස් වීම කොහොමද වෙන්නේ, සිතුවිලි ක්‍රියාකාරීත්වය කොහොමද වෙන්නේ කියලා හඳුනා ගන්න එකයි. දැන් අපි අතීත සංසාරයක ඉඳන් සකස් වී එන අය. නමුත් දැන් අපිට අතීතේ පටන් ගත්ත තැන මුල අපිට හොයන්න බෑ. බුදුරජාණන් වහන්සේ මේ බව සිහිපත් කළා. වදාරනවා මේ මොහොතේ පච්චුප්පන්නයේ කියලා කියන වචනයෙන් අපි උන්වහන්සේ සඳහන් කරන්නේ අපේ කාය චිත්ත ක්‍රියාකාරීත්වය කොයි අවිරින්ද සම්බන්ධ වෙන්නේ, ක්‍රියාත්මක වෙන්නේ කියලා අවබෝධ කරගත්තාම අපිට පහසුයි. මොකද මුල් හොයන්න බෑ. අනමතග්ගෝයන් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායත කියලා බුදුහාමුදුරන් වහන්සේම වදාළා. ඒ නිසා බුදුහාමුදුරන් වහන්සේ අපිට කුසල අකුසල දෙකේ ඉඳලා මේතන ඔතන සියන්නේ පාපයෙන් වළකින්න කුසල සම්පාදනය කරන්න කියලා නේද මේ කිව්වේ. ඔය ටිකට හිත යොමු කරන්න නම් අපේ ස්වභාවය ඉස්සරලා දැනගෙන ඉන්න ඕන. එකපාර අපිට කුසලය තේරෙන්නේ නැහැ,
ඒවගේම පාපය වැලකීම කියනක කොහොමද වෙන්න කියනක තේරෙන්නෙත් නෑ. එනිසා අපි කවුරුත් දැනගන්න ඕන කරන දෙයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ නමක් ලෝක පහළ වෙන්නේ මොන හේතුවක් නිසාද කියලා අපි ඉස්සෙල්ලා කතා කරලා බලමු. මොන අවශ්‍යතාවක් උඩද කියන එක හොයලා බලන්න. බුදුරජාණන් වහන්සේ තයෝධම්ම කියන සූත්‍ර දේශනාවේදී වදාරනවා, මේ ලෝක සත්වයාට ජාති ජරා මරණ උපත දිරීම මරණය මේ දුක් තුන ලොව නොවන්නේ නම් සම්මා සම්බුදුරයන් වහන්සේ නමක් පහළ වෙන්න උවමනා කරන්නේ නැත කියලා. ඒ වගේම ජාති ජරා මරණ දුක් තුන නැත්නම් සද්ධර්මයේ ප්‍රකාශයට පත් වෙනවා කියලා දෙයක් වෙන්නේ නැත කියලා වදාලා. අපි සමහර වෙලාවට හිතෙන්න පුළුවන් බොහොම දුර්වල කාරණාවක් නේ හිතන්න මේ මුලට තියෙන්නේ කියලා. නෑ, ඔතන තමයි විසඳන්න තියෙන්නේ. ජාති මරණ සංසාරං මේ අපි සත්වෝ නිතර නිතර ජාති මරණ සංසාරං යේ වජಂತಿ පුනප්පුනං මේ සසර දිගින් දිගට තල්ලු වෙන්නේ කොහමද? ජාති මරණ සංසාරං උපත මරණය කියන ක්‍රියාකාරීත්වයත් එක්ක උපත හා මරණය පිළිබඳ චක්‍රයක් ඇති. ඉත්ත භාවං දැන් අපි මෙතන ඉන්නවා. මෙතන ඉන්නකොට මෙසේ කියලා හිතෙනවා. අපි මැරිලා වෙන දිහාක ගිහින් උපන්නොත් මෙසේ කීකේ හිටපු එක එසේ වෙනවා. වෙන තැනක් මෙසේ වෙනවා. දැන් එහෙම කිව්වම තේරෙනව නේද? දැන් අපි මෙහෙ කියලා කිව්වොත් එහෙම දැන් පන්සලේ එක්ක හොයලා ඉන්න අපි පන්සලේ දැන් මෙහෙ කියලානේ කියන්නේ. ගෙදර මතක් වෙනකොට එහෙ කියලානේ කියන්නේ නේ? අන්න ඒ වගේ. ඉත්ත භාව, අඤ්‍යතා භාව, ඔය මෙසේ භව, අන්සේ භව කියන. දිගින් දිගට සිදුවෙමින් යන්නේ ජරා මරණ වශයෙන් මොකක් හින්දාද? අවිද්‍යාවේ සාගතේ. ඕම් බුදුරජාණන් වහන්සේ මතක් කරන පිළිතුරක්. අවිද්‍යාවගේම ගතියයි ගමනයි කියලා. එතකොට මේකෙන් තේරුම් ගන්න ඕන එක දෙයක්. ආත්ම වශයෙන් ගන්න තියෙන හරයක් සාරයක් සසර ගමන් කරනව නෙමෙයි. ඒකේ මොහොතට සිදුවෙන සකස් වීමක් හැටියටයි මේක වෙන්නේ. දැන් අපි මේක ටිකක් තේරුම් ගන්නවා. තේරුම් ගන්න පුළුවන් නේද? මං කියන්නම්. දැන් අපි ඉස්සරහ තියෙනවා පහනක් දැල්ලෙන. මේ පහන යම් වෙලාවක පත්තු කළාද? ඒ වෙලාවේ ඉඳන් තාම තියෙනවා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුල මේ සිද්ධිය තමයි උපමාවට ගන්නේ. සේයතාපි අග්හි අග්ගි සෞපාදානෝ ජලති. යම්සේ ගින්න උපාදාන සහිතව දැල්වෙන්නේද? අනේක නෝ අනුපාදාන. උපාදානය නැත්තම් ගින්න දැල්වෙන්නේ නැහැ. අන්න ඒ වගේ කියලා. දැන් මේ උපාදානය වෙන්නේ ඉන්ධනයක් මොකක් හරි. අපි ඔකට තෙල් දාලා තියෙනවා. තෙල තමයි ඉන්ධනය වෙන්නේ. දැන් අපි විමසා බලන්න ඕන මේ පහන් දැල්ල කොහෙද? මෙතෙන්ට අපිට පේන්න පටන් ගන්නකන් තිබුණු තැනක් කියන්න පුළුවන්ද? කාටවත් බෑ නේද? මෙතෙන්ට දැන් අපිට පේනවා දැන් ඇහැට. නමුත් අපිට කියන්න බෑ මේක වෙන තැනක තිබිලා මෙතෙන්ට ඇවිල්ලායි කියලා. දැන් මෙතෙන්ට තෙල්වක් කරලා තියෙනවා. ඔය පොල් තෙල් ඔළුවේ ගන්නවා, ආහාර පිසින්නත් ගන්නවා, නොයෙක්වට තියෙනවා. ඉන්ධන වශයෙන් නෙමෙයි තියෙන්නේ. නමුත් දැන් මේ පහනට දැක්ව දැල්ලුපුවාම ඒක පහනට වක් කරපුවාම ඒක ඉන්ධනයක් හැටියට යනවා. එතකොට සේයතාපි අග්ගි සෞපාදානෝ ජලති කියලා කියන්නේ ගින්න උපාදානයක් සහිතවම දැල්වේ කියලා. උපාදානය නම් ඉන්ධනයයි. ඉන්ධනය සහ ගින්න. ඉන්ධනය සහ ගින්න. දැන් මේ තමන් ගැන කියන්න ඉස්සර වෙලා
අපි නිදසුනක් මේ කතා කරන්නේ. මොකද කුසල් අකුසල් පින්පව් කියන ඒවා කතා කරන් ඉස්සරලා මේ ටික කියලා දෙන්නයි මට ඕනකම තියෙන්නේ. එතකොට තමයි අපි අපේ කාය චිත්ත හැසිරීම කොහොමද කියලා විමසන්න ඕන. පාපය කොහොමද වෙන්නේ කියලා බලන්න එතනින් තමයි. පාපයෙන් මිදෙන්න තමයි කුසලයේ තියෙන්නේ. එහෙනම් අපි මේ උපමාව තේරුම් ගන්න ඕන පැහැදිලිව. අපේ හිතත් ඔයිට උපමා කරලා තමයි තියෙන්නේ. දැන් මම මේ ටික පැහැදිලි කරා ටිකක්. අපි තව ටිකක් හිතලා බලමු. ඉන්ධනය නැතුව ගින්නට ප්‍රකට වෙන්න බෑ. ගින්න නැතුව ඉන්ධනයට ප්‍රකට වෙන්නත් බෑ. ඉන්ධනයක් වෙන්නත් බෑ යමකට. එතකොට මේ ගින්නයි ඉන්ධනයි වෙන වෙනම තියෙන දේවල් නෙවෙයි. එක්ව සමුදය වෙනවා. මෙන්න මේකට තමයි පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ. එක්ව සමුදය වෙනවා. ඕක අද කතා කරන අඩු හින්දා මම මේ ඉතින් කොහොමද කතා කළොත් හොඳයි කියලා හිතෙන්නේ. අන්න ඒ වගේ තමයි මම කියන එක්කෙනා කියලා කියන්නේ. අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ අපි දන්නවා ධර්ම භාණ්ඩාගාරික ගුණේ ආනන්ද හාමුදුරන් වහන්සේ කියලා. දැන් ආනන්ද හාමුදුරන් වහන්සේ මේක ඉගෙන ගත්ත හැටි කියන්නයි දැන් යන්නේ. ආනන්ද හාමුදුරෝ ධර්ම භාණ්ඩාගාරික වගේ තනතුරක් ධර්මයෙන් පසු කාලීන ප්‍රවීණ භික්ෂුවක් හැටියට ඉන්න ගමන් තමන්ගේට සමන් දෙන්න ලෑස්ති වෙච්ච භික්ෂූන් වහන්සේලාට දහමක් දේශනා කරනවා. ඒ දහමේ තියෙන්නේ මොකද්ද? ආනන්ද හාමුදුරුවෝ මේ ශාසනයට නවකෙක් කාලේ ආනන්ද හාමුදුරුවන්ට පුන්න කියන හාමුදුරුවෝ මන්තානි පුත්ත පුන්න හාමුදුරුවෝ පිහිට උනේ කොහොමද කියලයි මේ ආනන්ද හාමුදුරුවෝ දේශනා කරන්නේ. ඕං ඇවැත්නි මම මේ ශාසනයට නවකෙක් කාලේ මන්තානිපුත්ත පුන්න හාමුදුරුවෝ මට හරියට පිහිට වුණා. කොහොමද පිහිට වුණේ? මෙන්න මේ අවවාදය, මෙන්න මේ අනුශාසනය උන්වහන්සේ මට නිතර සිද්ධ කළා. උපාදායකෝ ආනන්ද අස්මීති හෝති නෝ අනුපාදාය. දැන් මෙතන අපි කලින් කතා කළ සීයතාපි අග්ගි සෞපාදානෝ ජලති. උපාදානයක් තියෙනවනම් ගින්න දැල්වෙනවා එතනදී. ඒ උදාහරණය වගේම උපමාව වගේම ඒ උපමාවට අනුරූපී වෙන දේශනාවක් තියෙනවා. දැන් මේ පුන්න හාමුදුරුව ආනන්ද හාමුදුරුව නවක භික්ෂුවක් හැටියට ඉන්න ආනන්ද හාමුදුරන්ට කියලා දෙනවා, උපාදායකෝ ආනන්ද අස්මීති හෝති. අල්ල ගැනීමක් හැටියටයි ඔය උපාදාන කියන වචනේ තේරුම. අල්ල ගැනීම, අල්ලගෙන ඉන්න, හිතෙන් අල්ලගෙන ඉන්න. දැන් හිතෙන් අල්ලගෙන ඉන්න කියලා කිව්වම පොඩි අඩුපාඩුවක් තියෙනවා බස්වහරේ. නමුත් අපි දැනට එහෙම පාවිච්චි කරමු. අතින් අල්ලන්න පුළුවන්. අතින් අල්ලන්නේ හිතෙන් අනදුන්නොත් තමයි. එතකොට හිත තමයි ක්‍රියාත්මක වෙන්නේ. උපාදානයක් ඇතිකල්ලි අස්මීති හොති. අස්මි කියන්නේ මොකද? වෙමි වෙමි වෙමි. වෙමි වෙන්නේ කවුද? මම වෙමි නේද? තේරෙනව නේද? අමාරු නෑනේ. මම වෙමි. උපාදානයක් ඇතිකල්ලි වෙමි යන්නේ. කිංච උපාදාය. ඕම් බුත් ආනන්ද හාමුදුරන්ට කියලා දෙනවා පුන්න හාමුදුරුවෝ. කිංච උපාදාය ආනන්ද අස්මීති යෝති. වෙමි යන්න වෙන්නේ කුමක් අල්ලගෙනද ආනන්ද? ඔම් පළවෙනියට කියනවා පිළිතුරක්. මොකද්ද කියන්නේ? රූපං උපාදාය අස්මීති හෝති නෝ අනුපාදාය. දැන් මේ උපාදානය එන්නේ කොහෙන්ද කියලා අපි පස්සේ කතා කරනවා. මන් දන්නේ මේ ධර්මයේ ගැඹුරු වැඩි වෙයිද කියලා. මට කරන්න දෙයක්වත් නැහැ. නමුත් ඕන කරන ටිකක් කියලා දෙන්නයි හදන්නේ. එච්චරයි. උපාදාය අස්මීති හෝති කියන එකට දැන් මොකද්ද දෙන උත්තරේ එකක්? රූපං උපාදාය.
රූප කියලා කිව්වේ මොකද්ද? රූපං කිය අපිට තියෙන නොඑක් නොඑක් රූප. දැන් අපේ දරණ මාංශ කයක් තියෙනවා. අපි හැම කෙනෙක්ව දරාගෙන ඉන්න ගොරෝසු ශරීරයක් තියෙනවා. ඔකට කියන්නේ කරජ කාය කියනවා. රළු ශරීරය කියන එකයි. එතකොට ඒකත් එක රූපයක් අපිට. ඇහැ කියලා හේකුත් අපිට තියෙනවා. ඒ කය ඇසුරු කොටගෙන පිහිටලා තියෙන තවත් අනු ප්‍රභේද ගොඩක් රූප තියෙනවා. නමුත් අපි මේ ජීවිතයේ අත්දැකීම් ලබන්න පාවිච්චි කරන ඕංකාරය හරියට අත්දැකීම් ලබන්න අපි පාවිච්චි කරන ඉන්ද්‍රිය ටිකක් අපිට තියෙනවා. ඇහැ තියෙනවා, කන තියෙනවා, නැහැ තියෙනවා, දිව තියෙනවා, කය තියෙනවා. මන කියලා හේකුත් තියෙනවා. මේ හයෙන් තමයි අපි අත්දැකීම් ලබන්නේ. මේ හයෙන් අත්දැකීම් ලබනකොට එතනින් තමයි අපේ අත්දැකීම් ලෝකේ ආරම්භ වෙන්නේ කියලා හොඳට දැනගන්න. බුදුහාමුදුරන් වහන්සේ මේ අතීතේ හොයලා වැඩන්නේ දැන් දැනගන්න කියලා කිව්වේ. දැන් දැනගන්නකොට අපිට හම්බ වෙනවා රූපං උපාදාය. ඇසේ තියෙනවා රූපයක්. ඒකට කියනවා, ඒවට පසාද රූප කියනවා. කනටත් තියෙනවා, නැහැටත් තියෙනවා, ওই විදිහට. මේවෙන් අද්දකින ඒවත් තියෙනවා. ඒවත් රූප. එතකොට අපිට තියෙන මනසෙට අපිට දැනෙන රූප ලෝකය මෙච්චරයි. මේ අපි දරාගෙන ඉන්න කයත් ඇහැට කනට නැහැ, ඇහැ කන නැහැ, දිව කය මන කියන ඉන්ද්‍රිය ටිකත් ආයතන ටිකත් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන අරමුණු ටිකක් තමයි අපේ අත්දැකීම් ලෝකේ. ඕක තමයි අපි අල්ලගන්නේ. රූපං උපාදාය අස්මීති හෝති කියලා කිව්වේ ඒකයි. අල්ල ගැනීමක් වෙනකොට දැන් අපි හිතලා බලමු, රාත්‍රියේ හොඳට නිින්ද ගියා කියලා තමන් ඉන්නවා කියලාවත් දන්නවද? දන්නෑනේ. සමහරලාට ඔය බාගට නිින්ද ගිහිල්ලා තිබුණොත් එහෙම අඩ නිින්ද වගේ නම් තේරෙයි. ගැඹුරු නිින්දට වැටුනොත් එහෙම තමන් ඉන්නවද කියලා දන්නේත් නැහැ. ඇහැරුණාන් පස්සේ තමයි හොඳට නිින්ද ගියානේ කියලා. ඒකේ තේරුම මොකද? අපි අත්දැකීම් වැඩ කරන්නේ නැත්නම් මං ඉන්න බව මම දන්නේ. ඒ නිසා අපි අත්දැකීම් වශයෙන් තමයි මම අල්ලගන්නේ කියලා තේරුම් ගන්න. මොකද මේ බුදුහාමුදුරන් වහන්සේ වදාලා බොහෝ දෙනා කී කී ඉන්නේ හැමදාම පැරණි අය, බුදුහාමුදුරන් වහන්සේට පෙර හිටපු චින්තකයෝ, ශාස්ත්‍රවරු සසරක් දැක්කා. දිගින් දිගට යන මම කෙනෙක් හැටියට තමයි දැක්කේ. ආත්මයක් හැටියට. ඔය අත්ත කියන වචනේ තේරුම තමා කියන එකයි. තමා මුල් කරගෙන අපිට දැනටුණත් හිතෙනවා මම මේ වෙලාවේ අලුතෙන් අලුතෙන් හැදෙනවා කියලා නෙවෙයි අපිට හිතෙන්නේ. 1980 කාලේ ඉඳන් අපි ඉන්නවා, මම ඉන්නවා කියලා තමයි අපිට හිතෙන්නේ. මොකද මේකට හේතුව අපි මේ පහනේ උපමාවෙන්ම දැනගන්න ඕන. මේක දැන් පත්තු කරලා තියෙනවා හුඟක් වෙලාවක ඉඳන්. ඒ වෙලාවේ ඉඳන් තාමත් තියෙනවා කියලානේ අපි කියන්නේ. නමුත් ඇත්ත වශයෙන්ම පහන දිහා හොඳට බලාගෙන හිටියම පේනවා පත්තු කරපු දැල්ල කොහෙවත් නැහැ, අහලකවත් නැහැ. අලුතෙන් අලුතෙන් තෙල් අංශ දැවි දැවි අලුත් අලුත් සිලු හැදි හැදි තමයි මේක තියෙන්නේ. ඒක දිග ක්‍රියාවලියක්. අපි ක්‍රියාවලියට දෙනවා වචනයක්, පහන් දැල්ල කියලා. වචනයක් දුන්න ගමන් මොකද වෙන්නේ? ඒක ස්ථාවර දෙයක් හැටියට අපේ හිතට අරමුණක් වෙලා තියෙනවා. ඔන්න ඕක තමයි අපේ ලෝකයේ මම මැවෙන හැටි. ඒ විදිහමයි රූපේ අල්ලගෙන මම මැවෙනවා. ඔය අද්දකින් ලෝකයේ තමයි අපි විඳින්නේ. ඔන්න ඊළඟ කාරණාව හිතට ගන්න. විඳිනකොට විඳින්නේ මමයි කියලා හිතෙනවා. ඔන්න එතන එක තැනක්. වේදනං උපාදාය අස්මීති හෝති. තව වෙලාවක් තියෙනවා. විඳගත්ත දේ ගැන තමයි හැඳිනීම හැදෙන්නේ.
හඳුනාගත්තදේ හඳුනාගත්තේ මමයි කියලා හිතනවා. ඕකට දේශනා කරන්න ගිහිල්ලා පුන්න හාමුදුරු ආනන්ද හාමුදුරන්ට පුංචි නිදසුනකුත් කියනවා පහසෙන් තේරුම් ගන්න. ආනන්ද හාමුදුරුව ඒ නිදසුනත් පැහැදිලි කරනවා, දේශනා කරනවා භික්ෂුන් වහන්සේලාට. මම ඒ කාලේ මෙන්න මෙහෙමයි මේක ඉගෙන ගත්තේ කියලා. මොකක්ද කිංච උපාදාය කියන ප්‍රශ්නේ එන්නේ? රූපං උපාදාය කියවනේ. රූපේ කොහොම එකක්ද කියලා. දැන් හැඩවැඩ වෙන්න කැමති කෙනෙක්, ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා, කන්නඩියක් ඉස්සරහට ගිහිල්ලා එහෙම නැත්නම් දිය බඳුනක් ඉදිරියට අරගෙන තමන්ගේ මුව නිරීක්ෂණය කරනවා, මුඛ නිමිත්ත බලනවා. එහෙම බලනකොට මේ මම කියලා හිතවිල්ලක් පහළ වෙනවනේ නේද? ආන් ඒ ක්‍රමයටම තමයි බුදු එතකොට පුණහාඳුර දුන්නු නිදසුන. අපේ ව්‍යවහාරික ජීවිතේ අපේ මම මැවෙන්නේ එහෙම තමයි. දැන් අපි මම මෙතෙන්ට වාඩි වුණා, මම වැඩිය තද සුළඟට කැමති නැහැ. ඒ නිසා මම දැනුම් දුන්නා මේක නොම්බර එකට අඩු කරන්න කියලා, ෆෑන් එක. මොකද මම මතු වෙනවා, දුක්ඛිත මමෙක් මතු වෙනවා. මේක වැඩියෙන් වැඩියෙන් දැනෙන්න පටන් ගත්තා. දැන් හරිනේ, මම කියන සංඥාව උඩ තමයි මම ඒක කියන්නේ, මේක අඩු කළොත් හොඳයි කියලා. සංඥාවකට වැඩි දෙයක් මෙතන තියෙනවද ඇත්තවද? මොකද හිතේ සංඥාවකට වඩා දෙයක් තියෙනවද? නෑ. සංඥා. එතකොට රූප වේදනා සංඥා. රූපාල්ල උපාදානය කරනකොට මම වැවෙනවා, විඳින් උපාදානයකට මම වැවෙනවා, සංඥා උපාදානය කරනකොට මම වැවෙනවා. දැන් මේ විඳින් හැඳිනින් දෙක ඔස්සේ තමයි කල්පනාව වැඩ කරන්නේ. චේතනා, වේදනා, සංඥා, චේතනා. ওই චේතනාවලටම තමයි සංස්කාර කියලා කියන්නේ. ච කතමේ සංඛාරා, මොනවද සංස්කාර කියන්නේ? සවැදෑරුන් චේතනා කායයි කියලා වදාළා. ඔතන තියෙන වචනය චේතනා කාය කියලා. මොකද්ද මේ අපි කාය කියන වචනේට පුරුදු වෙලා තියෙන්නේ ඇඟ කියලා හිතන්නේ. චේතනා කාය කියන්නේ චේතනා රාශියක් කියන එකයි. රූප කාය කියන්නේ රූප රාශිය කියන එකයි. සංඥා කාය කියන්නේ සංඥා රාශිය කියන එකයි. විඥාන කාය කියන්නේ විඥාන රාශිය කියන එකයි. මොකද දැනගන්න ඕන කරන බණ ටිකක් මම මේ කියන්නේ. එතකොට මේ රාශි සංඥාවකට අපි අහු වෙලා ඉන්නවා. අපිට මේක එක එක දැන් එක වෙන වෙනම වෙන වෙනම මේ සිත් පහළ වෙන්නේ අපිට. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේදී අපි තේරුම් අරගන්න ඕන, මම කියන එක සිතක් සිතක් පාසා අලුතෙන් අලුතෙන් සකස් වෙනවා කියලා. වේදනං උපාදාය අස්මීති හොති, සංඥා සංස්කාර සංඛාරේ උපාදාය අස්මීති හොති, විඥාණං උපාදාය අස්මීති. දැන් මේ විඥාණය කියලා අපි ඉතින් උපදෙනෙත් තනි වචනයක්, ඒක වචනයක් වශයෙන් පාවිච්චි කරනවානේ. විඥාණය කියන්නේ මොකද්ද? එක දෙයක්ද නැවත නැවත සකස් වෙන දෙයක්? දිගට තියෙන එකක්ද නැවත නැවත සකස් වෙන එකක්? නැවත නැවත සකස් වෙනවා, නැවත නැවත සකස් වෙනවා. සකස් වෙලා පවත්ත ගන්න බෑ, බිඳිලා යනවා. මොකද මේ මෙන්න මේ රහස දන්නේ නැති හින්දා මම ඉස්සරහට පැනලා තමයි ලෝභය වැඩ කරන්නේ, රාගය වැඩ කරන්නේ. මම ඉස්සරහට පැනලා තමයි ద్వේෂය වැඩ කරන්නේ. මම ඉස්සරහට පැනලා තමයි මෝහය වැඩ කරන්නේ. දැන් ඔන්න අකුසලයේ ගැන කියන්න, පාපයෙන් වළකින්න අපි දැනගන්න ඕන. ඔතන දැන් නැතුව වැරදි කරන්න එපා කියවට නතර වෙන්නේ නැහැ නේද? දැන් ඔය අද කාලේ අපි කියනවනේ මෙච්චර බණ කියන රටේ මෙච්චර පස්පව් දසා කුසල් තියෙන්නේ ඇයි කියලා අහනවනේ. අපූර්වට අහනවනේ, ඇයි ඉතින් මම මැවෙන කෙනෙක් කියලා මං හිතන්නේ අපි දන්නවා කියලා ලංකාවේ. අස්මීති භික්කවේ මඤ්ඤත මෙතං වෙමි යන්න මහණෙනි හිතාගැනිල්ලක් විතරයි කිව්වා.
වෙමියන්න හිතාගෙන ඉලා කිව්වා. දැන් උපාදාය අස්මීති හෝති කියන වචනේ පාවිච්චි කරලා පුන්න හාමුදුරුවෝ ඊළඟ දුන්න වචනේ තමයි නෝ අනුපාදාය. උපාදානේ නැත්තම් මම මැවෙන්නේ නැහැනේ. හරිනේ? උපාදානයක් නැත්තම් මම මැවෙන්නේ නැහැ. මම මැවුනොත් තමයි රාග දෝෂ මෝහ වැඩ කරන්නේ. ඇයි? මම මට සුවපත් වෙන්න ඕන, මට සැපෙන් එන්න ඕන, මට අනික් අයට වඩා ඉහළට යන්න ඕන. නොයෙක්ව හිතේ පහළ වෙනවා. ඈ? සැප විඳින්න ඕනේ, දුක් විඳින්න මං කැමති නෑ. ඒ නිසා තමයි මම මේක ෆෑන් එක අඩු කළේ. මට දුකක් මේක වැඩියෙන් එනකොට. හරිනේ? මේක ඉතින් පාපයක් නෑ. ෆෑන් එකනේ නේද? නමුත් අපි සැප විඳින්න ගිහිල්ලා පස්පව් දසා කුසල් කරන ලෝකෙක අපි ඉන්නේ. දැන් අද මුළුල් මහත් අපේ මනුෂ්‍ය ලෝකේ ගත්තාන් පස්සේ මිනිසා විසින් දවසකට මොනතරම් අකුසල් කන්දරාවක් පස්පව් වලින් කරනවදනේ? අපි වෙසක් සමයක් කිට්ටු වෙනකොට මොකද කියන්නේ? පන්සිල් සුරකින සමාජයක් කියන තේමාව යටතේ අපි පටන් ගන්නවා මේ බැනර් ගහලා නේ වෙසක් සමරන්න. වැඩේ කෙරිලා නෑ. බලපුවාම වැඩියෙන් හොරු ඉන්න රට අපේ රටේ කියලා දැන් හැමතැනම පැතිරිලා. හරි ලෙඩක් නේ වෙලා තියෙන්නේ. කිසි ගානක් නැතුව හොරගම් කරන්න පුළුවන්. ඉතින් දැන් මොකෝ සිද්ධ වුණේ? බුදුහාමුදුරන් වහන්සේගේ ධර්මය වළංගු වෙලා නෑ අද කාලෙට කියලා තැනට ආවා. නමුත් බුදුවරයන් වහන්සේගේලාගේ නම ඒ කාලට ධර්මය ඒ කාලට විතරයි වළංගු, දැන් කාලේට වළංගු නැහැ කියලා හිතන අයත් ඇති වෙන ඔය හින්දා ඔන්න වෙච්ච වැඩේ. ඒ නිසා දැන් අපි සීලය ගැන විතරනේ දන්නේ වැඩි වශයෙන්. සීල් රකින්න යනවා, රැක ගන්න බැරුව යනවා නේද? නේද? බැරුව යන එක වැඩි නේද? කවුරුම කිය මේ සීලය රකින්ද මොකක්ද උවමනා කරන්නේ? කාම ව්‍යාපාද වෙහෙන්සා කියන චේතනාවල වැරද්ද පෙනෙන්න ඕන. කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, වෙහෙන්සා විතක්ක. හරිද? ඒ විතක්ක වල වැරද්ද පෙනෙන්න නම් චතුසච්ච සම්මාදිට්ඨිය ඕන කරනවා. චතුරාර්ය සත්‍යය පිළිබඳ සම්මාදිට්ඨියක් ඕන කරනවා. ඒ සම්මාදිට්ඨියට ඕන කරන ටිකක් තමයි මම මුලින් අර කියලා දෙන්න මහන්සි ගත්තේ. මම යනු මැවෙන කෙනෙක් බව දැනගන්න. දැන් අපේ බුදුහාමුදුරන් වහන්සේ ලෝකයට පහළ වෙලා බුද්ධත්වයට පත් වෙලා බැලුව මේ ලෝකෙ දිහා කොහොමද මම බණ ටිකක් කියන්නේ දැන් මේගොල්ලන්ට? අයං ලෝකෝ සන්තාපජාතෝ, මේ ලෝකයා අනේ රාගයෙන් ද්වේෂයෙන් මෝහෙන් තැවෙමින් ඉන්න ප්‍රජාවක් කියලා බුදුහාරවන්ට පෙවුණා. පස්ස පරේතෝ, ස්පර්ශයට ගැති වෙලා ඉන්නවා කියලා දැක්කා. මොකද්ද මේ ස්පර්ශය? ඇසට රූප සම්බන්ධතාව ස්පර්ශයයි, කනට ශබ්ද සම්බන්ධතාව, නැහැට ගන්ධ සම්බන්ධතාව, දිවට රස සම්බන්ධතාවට, කයට පොට්ටබ්බ සම්බන්ධතාව, මනසට සංකල්ප සම්බන්ධතාව. හරිද? දැන් පස්සපරියතෝ, හරි, රෝගං වදති අත්තතෝ, තමා කියලා අනේ ලෙඩ ගොඩකට කියා ගන්නවා කියලා. මේ බුදුරජාන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා සතියක් විමුක්ති සුවයෙන් වැඩ ඉඳලා ඉන් නැගිහිට ලෝකය බලා වදාරනකොට පෙනිච්චි දේ මේ උන්වහන්සේ උදාන පාළිය මෙහෙමයි සඳහන් කරන්නේ. යේන යේන හි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤත. අර කියාපු විදිහට හිතින් හිතාගැනිලිනේ ඔක්කොම තියෙන්නේ කිව්වා නේද? හිතාගත්ත එක හිතාගත්ත විදිහට තියෙයිද එසනින් වෙනත් බවකට යයිද? වෙනස් වෙනවනේ. ඔන්න අනිත්‍ය හැදෙන තැන. යේන යේන හි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤත. යම් යම් තැනක මඤ්ඤණා කරන්නේද, හිතා ගැනීම කරන්නේද, ඒ හිතාගත් ඔක්කොම ඒ හිතාගත් විදිහෙන්
අන් අයුරකට යේ ඕන් අනිත්‍ය දැකියුතු තැන. අද අපි බාහිර දේවල් කැඩෙනවා බිඳෙනවා විනාශ වෙනවා කියලා විතරයි නේද අනිත්‍ය දකින්නේ. එහෙමනේ කවදාවත් වැඩේ සිද්ධ වෙයිද? මුකුත් වෙන්නේ නැහැ. බණ වැහි වැහලා තිබුණට වැඩේ වෙන්නේ නැහැ. මොකද කුමන කාරණේ ගොනු වෙලා එන්නේ හිත වලට. ඊළඟට උන්වහන්සේ සඳහන් කරනවා අඤ්ඤතා භාවී මේ අන් අයුරකට යන ලෝකය තුල අපි ඉන්නේ කොතනද? තමන්ගේ අද්දකින් ප්‍රියමනාප දේවල් අන් අයුරකට යනවට කැමති නැහැ නේද කවුරු? අඤ්ඤතා භාවී අන් අයුරකට යන මේ ලෝකේ හැබැයි අපි තියාගන්නයි ආසේ. සමාහලට තරහමරහක් වුණත් ඒක කිසි සැපක් නැහැ. ඒ වුණත් සමහරුන්ට ඒකත් හරි සැපයි. තරහමරහක් දිගින් දිගට තියාගන්නවනේ. තියාගන්න කැමති නැහැ ඒක. ඈ නෑ 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 මේ කෝන්තරේ ලේසියෙන් මං අරින්නේ නැහැ කියන්නේ ඒ හින්දා තමයි. හරිද? අඤ්ඤතාභාවී භවසත්ව භවසත්ව කියනකොට දැනගන්න අපි මේ ලබන අද්දකින් පවත්වාගෙන යන්නට ඇලුණු පවත්වාගෙන යෑමට ඇලුණු භවසත්වෝ ලෝකු භවපරයතෝ පැවැත්මටම ගැති වූ භවමේවා අභිනන්දති. පැවැත්මම අභිනන්දනය කරනවා සතුට වෙනවා. පවත්වා ගැනීම ගැනම සතුට වෙනවා. මේ මොහොතක් මොහොතක් පාසා ඇතිවෙන නැතිවෙන අද්දකින් ගොඩක ඉඳගෙන දිගින් දිගට තියාගන්න ඕනේ කියන කල්පනාවේ ඉන්නවා. මේකයි ලෝක සත්‍යයේ හැටි. ලෝක සත්‍යයේ හැටි දැනගන්න නැතුව පාපයෙන් වළකින්න කතා කරලාට තේරෙන්නේ වචන වලින් කිව්වට වැඩක් නැහැ. එතකොට යේනේනෙහි මඤ්ඤති තතෝ තනෝති අඤ්ඤතා අඤ්ඤතා භාවී භවසත්වෝ ලෝකෝ භවපරේතෝ භවමේවා අභිනන්දති. පවත්වගෙන යන්න එන්නේව කඩාකප්පල් වෙයි කියලා අපි හරි බය නේද? තමන් පවත්වාගෙන යන්න කැමතිව නේව? ආං යද බිනන්දති තම් භයං යස්ස භායති තම් දුක්ඛං. භයහින්ද දුකයි. කඩාකප්පල් වෙයි කියලා භයයි. භයහින්ද දුකයි. එහෙනම් බුදුහාමුදුරු කෙනෙක් ලෝ පහළ වෙන්නේ මොකක් කරන්නද? ඔය පවත්වාගෙන යාමට තියෙන කැමැත්ත ප්‍රහාණය කිරීම පිණිසයි මේ සසුන් පිළිවෙත. භව විපහානාය කෝ පනිදං බ්‍රහ්මචර්යං බුස්සති. මේ සසුන් පිළිවෙතේ වාසය පැවැත්ම දුරු කිරීම පිණිස. දැන් මේ කටයුත්තට අපි යොමු වෙලාද ඉන්නේ ඕන් හිතන්න? එහෙම නැත්තම් හරි වැඩේනේ නේ. අපි දැන් කරගෙන කරගෙන යන්නේ පවත්වාගෙන යෑම තමයි බලාගෙන ගියා. රඳවාගෙන තබා ගැනීම තමයි. ඉතින් ඕකේ තව කතා කරන්න උඟක් දේවල් තියෙනවා. මම මේ ටික මතක් කළේ බුදුහාමුදුරන්ට ලෝකේට බුදුහාමුදුර බුද්ධත්වයට පත් වෙලා බැලුවා. මෙහෙමනම් ලෝකේ මං කොහොමද බණ කියන්නේ? බණ කියලා වැඩක් නැත් වෙයිද? උන්වහන්සේට හිතුණයි කියලා තියෙනවනේ. කිච්චේන මේ අධිගතං. මම මේක මොනතරම් අමාරු වෙනද දුෂ්කරතා මැද්දේ මම මේක බොහොම වෙහස මහන්සියලා මම මේ දහම තේරුම් ගත්තා. ඒ ගැන වෙනම කතා කරන්න ඕන. පැයකට වඩා බණ කියන්න බෑනේ. ඈ දැන් පැයට ආසන්න වේගෙන තව විනාඩි 12යි තියෙන්නේ. මොකද්ද අපි කතා කරගෙන ආවේ? බුදුහාමුදුරන් වහන්සේ දැක් බැලුවා කිච්චේන මේ අධිගත ලෝකයා. මම මේක තේරුම් ගත්තේ බොහොම අමාරු. අලන්දානි පකාසෙතු කියලා වැඩක් වේද? වැඩක් වෙන එකක් නැහැ කියලා උන්වහන්සේ දෙනවා. පටිගුස්සෝත ගාමින් නිපුණං සඩපාර පහළට යනකොට මේක උඩු අතට යනවා වගේ යන්නත් තියෙනවා. ඒක දක්ෂයෙකු විසින් කරන්න තියෙන දෙයක් ඉතින්. ගම්බීරං ඒ නිසාම ගැඹුරුයි. දුද්දසම් පේනෙන්නේ නැහැ. අණුන් අසියෝ. එතකොට මේ
එන මේ අධිගතං අලන්දාන ප්‍රකාශිතං රාග දෝෂ පරිතේහි නායං ධම්මෝ සුසම්පුදෝ රාග දේශ වලට අහු වෙලා ඉන්න එක්කනට මේ ධහම පහසුවෙන් වැටෙන්නේ නැහැ. දැන් එහෙනම් වැටෙන්නේ නැති ධහමක්ද බුදුහාඳුරෝ කිව්වේ කියලා අපිට හිතෙන්නේ නේද? එහෙම හිතන්න බෑ. බුදුහාඳුරන් වහන්සේ මේ ධහම දේශනා කළේ අවුරුදු 7 ළමයකට තේරුම් ගන්න පුළුවන් විදියටයි කියලා දෙනවා. අවුරුදු 7 ළමයකට මම අහලා තිනවා පොඩි 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 ළමයි ඒ ළමයින්ගේ බණ අහන තැනක ඉන්නකොට නිකන් අහනවා පුතේ දුවේ මේ මෙන්න මේකට උත්තරයක් දෙන්නකො මම කියන්නේ ඇත්ත වශයෙන් දිගින් දිගට ඉන්න කෙනෙක්ද ඒම මොහොතට ඒ මොහොතට සකස් වෙන කෙනෙක්ද කියලා මොකද හිතෙන්නේ පුතාලට අපූර්වට ළමයි ටිකක් වෙලා කල්පනා කරලා ඔහොම අස්කර කොලා ඒ වෙලාවට හැදෙනව නේද හාමුදුරනේ කියලා පුදුම වැඩි. මොකද කලින් ලබාගත් දැනුමකින් තොරව අලුතෙන් හිතලා යමකට පිළිතුරු දෙන්න වෙනවනම් හරිම හරි පිළිතුර ඕන කෙනෙකුගෙන් එනවා මේ ආධ්‍යාත්මික ක්ෂේත්‍රයේ වෙනව මන් දන්නේ නේද? ඒක මහපොම උත්තර වෙනවා. ඔන්න ඔය හැකියාවට තමයි කියන්නේ බුදුරජාණන් වහන්සේ යෝනිසෝ මනසිකාරය කියලා. ශ්‍රාවකයාට ඒ අයිතිය දුන්න ශ්‍රාවකයාගේ අයිතිය යෝනිසෝ මනසිකාරය කියන්නේ බුදුහාමුදුරුව සඳහන් කරන්නේ සමහර වෙලාවලට මං කිව්වටද ඔය පිළිගන්නවද මං කිව්වට පිළිගත්තද එහෙම නැත්නම් තේරුණාද කියලා අහනවා. මං කිව්වට පිළිගත්තද එහෙම නැත්නම් තේරුණාද කියලා. ස්වාමීනි අපිට තේරුණා. ආ එහෙමනම් කමක් නැහැ. දැන් අපි කැමති අපි කියන දේ පිළිගන්නවා නම් පස්සෙන් වැටිච්ච කට්ටිය ඕන තරම් ඉන්නවා කියලා හිතමු. එහෙම හදන්න නේද? පෙරහැර හදන්න නේ අපි හදන්නේ. එහෙම වැඩක් නැහැ. ශ්‍රාවකයා නැගිට්ටොත් බුදුහාමුදුරන් වහන්සේ ශ්‍රාවකයාගෙන් බලාපොරොත්තු වුණා අපරපච්චේ ඥානයට පැමිණෙන්න ඕනේ කියලා. පර කියන්නේ අණු. දැන් පරතෝගෝසයෙන් තමයි බණ ලැබෙන්නේ ඉස්සරලා. බුදුරජාණන් වහන්සේ පරතෝගෝස ප්‍රත්‍ය වශයෙන් සද්ධර්මය ලෝකයාට කියලා දෙනවා. හැබැයි කියන දේ බුදුහාමුදුරන් කියන නිසා පිළිගන්න එපා. මට දැන් තේරෙනවා කියන තැනට ආවොත් අන්න හරි. පිළිගැනීමෙන් විතරක් වැඩක් නැහැ කියලා. එතකොට මේ ඔය මොකද්ද අපි කියපු වචනේ මේ අපරපච්චේ ඥානය කියන්නේ පරපච්චේ ඥානය කියන්නේ අනුන් ප්‍රත්‍ය කරගෙන අනුන් පිහිට කරගෙන තමන් ලබාගත් ධර්ම. අපරපච්චේ ඥානය කියලා කියන්නේ අනුන් පිහිට කර නොගෙන පිහිට මුලින් පිහිට වුණත් දැන් තමන්ටම පැහැදිලි වූ තැනකට එන එකට කියනවා අපරපච්චේ ඥාන. බුදුහාමුදුරන් වහන්සේ සතුටු වෙන්නේ ශ්‍රාවකයා අපරපච්චා ඥානං ඒවේ අසෙත්ත හෝති කියන දැනට අහමයි. මෙන්න මේ කාරණය ගැන දැන් අනුන්ගෙන් ණයට නොගත් තමන්ටම පැහැදිලි තැනක මෙයා ඉන්නවා. අපේ බුදුහාමුදුරන් වහන්සේ ශ්‍රාවකෙන් හික්මවනකොට ඒකත් කියලා දෙන්න බෑ නැත්තම් බෑනේ. කොයි වගේද කළේ? පිටිපස්සෙන් ඉඳගෙන අම්මලා කිරිමව්වරු පුංචි දරුවන් දනගාන දරුවන් පිටිපස්සෙන් ඉඳගෙන දනගානකොට දනගාන එක වළක්වන්න හොඳ නෑනේ නේද? දරුවෙකුගෙන හොඳ නෑනේ. ඔහේ දනගාන්න අරින්න ඕන. හැබැයි නපුරකට මොකෙකට හරි මේ හානියකට කරදරයකට කිට් වෙනවනම් වහාම අයින් කරගන්නවනේ. නමුත් ඒ දරුවා යම් අවස්ථාවක තමන්ම තමා රැකෙන්න දැනගත්තන් පස්සේ අන්න අත්තගුත්තෝ දානි කුමාරෝ නාලම්පමාදාය තමාම දන්නවා ඒ දැන් දරුවා රැකෙන්න. අන්න ඒ වගේ තැනක් මේ ශාසනයේ බුදුහරු පෙන්වනවා. ඒ පෙන්වපු දෙය තමයි සද්ධා හිරි ඔත්තප්ප විරිය පඤ්ඤා. සද්ධා කියලා කිව්වේ ශ්‍රද්ධාව. වීර්යයේ ශ්‍රද්ධාව කියන එක තේරෙනව නේද? හැබැයි ඕකත් විස්තර කරන්න තියෙන දෙයක්. නමුත් මම මේ දැනට ඔය දැනගෙන තියෙන මට්ටම ඇති. විරිය කුසලයට තියෙන යහපතට තියෙන උත්සාහය. ඊළඟට සද්ධා විරිය හිරි පාපයට තියෙන ලැජ්ජාව ඔත්තප්පේ බය. පඤ්ඤා විදසුන් නොවන
විදර්ශනා ප්‍රඥාව. නිකම් ප්‍රඥාව නෙවෙයි. ඔන්න ඔය පහෙන් කුසලය පිබිදීම උදෙසා යම් කාර්යයක් කරන්න තියෙනවනම් ඒ කාර්යය කරලා නම් යම් ශ්‍රාවකෙක් බුදුහාඳුරෝ මොකද කියන්නේ? මම එයාව අතහරිනවා. අතහරිනවා කියලා කියන්නේ නොසලකාරිනවා කියන එක නෙවෙයි ඈ. දැන් මම එයාගේ පිටිපස්සෙන් ඉන්නේ නෑ. අත්ත ගුත්තෝ දානේ බික්කු නාලම් පමාදාය කියලා එතන භික්ෂුව ගැන කියන්නේ. ප්‍රමාදයට දැන් මේ භික්ෂුව ප්‍රමාදයට සූසු නෑ කියලා දැනගෙන අතහැරලා දාන. මොකද තමන්ම තමා රැකෙන්න දන්නා නිසා. ඔන්න ඔහොම ගමනක් මේ බුදුහාමුදුරන් වහන්සේගේ ශාසනයේ තියෙන්නේ. වෙනනම් මේවා නැතුව තමයි දැන් අපි සසුනේ ඔය බාහිර අංගෝපාංග ටික පවත්වාගෙන යෑමත් සිද්ධ වෙනවානේ. ඒකයි කුසලයේ පිබිදීම අඩු වෙලා තියෙන්නේ. ඉතින් දැන් ඒ නිසා මම මේ කියන්න ගිය කාරණාව මේකයි. ඔය ප්‍රඥාව කියලා එකක් කියවනේ, විරි සද්ධාහි විරි ඔත්තප්ප විරිය පඤ්ඤා කියලා. ඒ පඤ්ඤා කොටසට අයිති කෑල්ලෙන් තමයි මම අද කතා කරන්න පටන් ගත්තේ. අනිත්‍ය දැකිය යුත්තේ කොතනද කියන එක. අපි බාහිර වාස්තවික දේවල් වල අනිත්‍ය බව දකිනවා. අනිත්‍යයි කියලා හිතනවා. අපේ කයත් අපි අනිත්‍යයි කියලා නම් හිතනවා තමයි. නමුත් අනිත්‍යයි කියලා හිතන්න ඕන කරන්නේ කොතනද? කය පිළිබඳවත් අපිට තියෙන මනසට නිමිති වීමක්නේ. තමන්ගේ කය කියන්නේ තමන්ගේ මනසට නිමිති වුණු දේ නේද? අරමුණු වුණු දේනේ. තමන්ගේ ඇසට අරමුණු දේ, කනට, නැහැයට, දිවට, කයට, මනට අරමුණු වුණු සියල්ල තමයි මෙතන තියෙන්නේ. බුදුහාමුදුරන් වහන්සේ වදාළා මෙන්න මෙහෙම දේශනාව. සියල්ල කියන වචනේ දැන් මම අතින් කියවුණා. බුදුහාමුදුරෝ සබ්බං කියලා කියන්නේ සියල්ලටයි. සියල්ල කියන්නේ මේ පිංගතුන් හිතන්න පුළුවන් මේ අභ්‍යවකාශේ කොච්චර දිග පළල තියනවද ඔක්කොම හොයන්න ඕනේ. බුදුහාමුදුරන් වහන්සේ තීසාසී, මහාසාසී, ලෝක ධාතු දක්වත් ඉන් එහාටත් උන්වහන්සේගේ ඥාන විශේෂ පුරුතුලයි. උන්වහන්සේ ඒවා දැනගෙන ඒවා හොය හොය දඟලන්න එපයි කියලා කිව්වා. ලෝක චින්තා භික්කවේ අචින්තය. මේ ලෝක චින්තාවල් ගැන හිත හිත ඉන්නවනම් ඒක නොසිතිය යුතු දෙයක් කියලා කිව්වා. යං චින්තෙන්තෝ උම්මාදස්ස විඝාතස්ස භාගියස්ස කිව්වා. යං කිසි කෙනෙක් ඕව ගැන හිත හිත හිතන්න ගියොත් එහෙම පිස්සු වැටිලා නතර වෙනවා මිසක් වෙන ප්‍රයෝජනයක් නැතේ කිව්වා. ඒ නිසා බුදුහාමුදුරන් වහන්සේ සියල්ල කියලා පෙන්වෙ මෙන්න මේකයි. ඇසත් රූපයත්, කනත් ශබ්දයත්, නැහැත් ගන්ධයත්, දිවත් රසයත්, කයත් පහසත්, මනසත් ධම්මත්. දැන් ඕක දේශනා කරපු හැටිත් කියන්න බෑ. සබ්බං වෝ භික්ඛවේ දේසිසාමි. මහණෙනි මම උඹලාට සියල්ල කියලා දේශනා. ඇසත් රූපයත්, චක්කුංචේව රූපාජ, ඔය විදිහට යනවා පාලියෙන්. ඒ පාලි ඔක්කොම කියන්න ඕනේ. යම් කිසි කෙනෙක් ඔය සියල්ල අතහැර දාලා වෙන සියල්ලක් පෙන්නන්නම් කියලා කියනවා නම් ඒ හැම කියමනක්ම වාචා වත්තුරේ වස වචන මාත්‍රයක් විතරයි. පැහැදිලිද? අපි හිතාගෙන ඉන්නවා විද්‍යාඥ හුඟක් දේ දන්නවා ඇති අපිට වඩා කියලා. ටෙලස්කෝප් එකකින් ලෝකයේ නිරීක්ෂණය කළත් අන්තරීක්ෂය බලන්නේ මේ ඇහෙන් නේද? ඔච්චරයි දැනගන්න තියෙන්නේ. හඳේ ඉඳන් එහෙම නැත්නම් අඟහරු ලෝකේ වටා යන ගමන් මෙහෙට රේඩියෝ තරංග එව්වත් අපිට අහන්න වෙන්නේ කණෙන් නේද? රූපස්ස දුරසේයා තරංග එව්වොත් අපිට බලන් දෙන්නේ ඇහෙන් නේද? ඔච්චරයි තේරුම් ගන්න. ඒ නිසා ඕනවට වැඩිය මේ මහා গুপ্ত ලෝකයක් වටේ තියෙනවා. ඕව ගැන හොය හොය දඟලන්න එපා. බුදුහාමුදුරන් වහන්සේ ඒව ගැන දැනගෙන හිටියා. අපිට කිව්ව දැනගන්න කියලා අපේ ආයතන ලෝකය ගැන. ලෝකේ පැනෙන්නේ කොහාටද බුදුහාමුදුරෝ? අන්තිමට ලෝකේ කියන වචනේ ඇහෙනකොට අපි ඉතින් මම්මා විශ්වයේ යන අන්තරීක්ෂයේ කරක් ගන්නවා අපේ මනසනේ. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා, උන්වහන්සේ අන්තරීක්ෂය දන්නේ නැතුවද මේ කියන්නේ? නෑ නේද? මොකද අපි කෙලෙස් වලින් උපාදානෙන් බැඳෙන තැන කතා කිරීමයි බුදුහාඳුරන් වහන්සේගේ අරමුණ. බුදුහාඳුරන් වහන්සේගේ අරමුණ
කෙලෙස්සනින් බැඳෙන තැන අපි පාපයට වැටෙන තැන තේරුම් කරලා දෙනවා. ඒ නිසා උන්වහන්සේ මොකද කළේ? ඉමසින් ඒව බ්‍යාමමත්තේ කලේවරේ, මේ බඹයක් පමණෝ කලේවරය, නිකම්ම කලේවරේ නෙමෙයි, සංඥා සහිත මනස සහිත නැත්නම් මලකුණට ලෝකෙ කියන්න වෙනවද? සංඥා සහිත මනස සහිත මේ කයෙහි ලෝකංච පඤ්ඤපේමි, ලෝකේ පණවෙමි මහණෙනි මම, ලෝක සමුදයංච පඤ්ඤපේමි, ලෝක සමුදේ පණවෙමි මහණෙනි මම, ලෝක නිරෝධංච පඤ්ඤපේමි, ලෝක නිරෝධයත් පණවෙමි, ලෝක නිරෝධ ගාමිනීංච පටිපදං, ලෝක නිරෝධ ගාමිනී පටිපදා. අපි දැන් මේක වෙනස් වෙන මේක අපි නොහේ බාහිර ලෝකෙට ගියා ඕනවට වඩා. දැන් ඉතින් අපිට අද අපි තොරතුරු තාක්ෂණයෙන්ම තොරතුරු වල බරෙන් පීඩණයටපත් වෙලා නේද ඉන්නේ? බෙදා හරින තරම් තොරතුරු අල්ලගන්නවත් විදියක් නැහනේ. ඒ හින්දා මම මොකද කරලා තියෙන්නේ? මොන තොරතුරක්වත් හොයන්නේ නැහැ දැන්. හරි ලේසි ඒකට. පත්‍ර බලන්නෙත් නැහැ, ටීවී බලන්නෙත් නැහැ, ඉන්ටර්නෙට් බලන්නෙත් නැහැ. එන වැඩේ අදනේ. අනේ අම්මේ මිනිස්සුන්ට ඉතින් තමන්ගේ මනස දිහා පේන්නේම නැහනේ. ඕම වෙච්ච වැඩේ. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා, මම සතුටු වෙන්න ගිහින් රාගය ඇති වෙනවා, ද්වේෂය ඇති වෙනවා, මෝහය ඇති වෙනවා, ලෝභය ඇති වෙනවා, ද්වේෂය ඇති වෙනවා, මෝහය තමයි මේ විස්තර කළේ මං අද. බුදුහාමුදුරන් වහන්සේ රාගය ගැන කියනකොට අපි මෙහෙම කියව. බුදුහාමුදුරන් මම මේ කියන්නත් ටිකක් බය, නමුත් කියන්න වෙනවා. රාගය කියන එක ඔක තියෙන වචන දෙයක්. වරදින් අඩු නම් අල්ප සාවද්දයි කියනවා, වරදින් වැඩි නම් මහා සාවද්දයි කියනවා. ඈ ඊළඟට තව වචන දෙකක් හම් වෙනවා, දන්ද විරාගී කිප්ප විරාගී කියලා. අමාරුවෙන් ප්‍රහාණය කළ යුතු ඒවට දන්ද විරාගී කියනවා. ඉක්මනින් ප්‍රහාණය කරන්න පුළුවන් ඒවට කිප්ප විරාගී කියලා කියනවා. දැන් මම රාග දෝෂ මෝහ තුනෙන් වඩාත්ම බලගත් කෝකද කියලා හොයන්නයි මේ යන්නේ බුදුහාමුදුරන් වහන්සේගේ දේශනාව තුළින්. අපි හැමදාම රාග දෝෂ මෝහ කියනවනේ නේ, නමුත් මෝහේ තේරිලා නැහැ නේද? රාගය අපිට තේරෙනවා, ලෝභය අපිට තේරෙනවා හැංගිලා තිබිලා මතු වෙනකොට. හරිද? ද්වේෂය අපිට තේරෙනවා හැංගිලා තිබිලා තරහ එනකොට. හැම තිස්සෙම එලි බැස්ස ගමන් තියෙන එක තමයි මෝහය. ඒ හින්දා අපිට වෙනස අල්ලන්න බෑ. බුදුහාමුදුරුවෝ වදාලා මෝහය තමයි මහා සාවද්දය දන්ද විරාගී අකුසලෙ. වරද වශයෙන් බලගත්තු දුරුකරන්න අමාරු අකුසලය තමයි මොකද්ද? මෝහය. රාගයට කිව්වේ ලෝක සම්මතය දැන් තියෙනවනේ. බුදුහාමුදුරුවෝ පෞල් ජීවිත ගත කරන එකට විරුද්ධ වුණාද? නැහැ නේ. හැබැයි ධර්මානුකූලව ගෙනියන්නේ කියලා නැත්තම් එන අවුලයි කිව්වා. මම හිතන්නේ ඒව ගැන තොරතුරු මට වඩා මේ පිංවතුන් දා. රාගයෙන් අල්පසාවද්දයි කිව්වා. දන්ද විරාගය අයින් කරන්න හරි අමාරුයි. මම වෙච්ච වැඩේ. ද්වේෂය මහා සාවද්දයි. තරහ ගියාමනේ ඔක්කොම කරන්නේ නේද? හැබැයි ද්වේෂය අයින් කරන්න ලේසි කිප්ප විරාගය. දැන් මේව දන්නේ නැතුව පුළුවන්ද අපිට කුසලයේ ආරම්භන්න? බෑ නේද? ඔන්න වෙච්ච වැඩේ අපිට බෑ. එතකොට බෑ ඇතිනේ නැද්ද? අටපව් චුට්ටක් තව කියන්නම්. දැන් එතකොට එහෙනම් රාග දෝෂ මෝහ දුරු කරන්නයි කියලා නිකන් කිව්වට වැඩේ හරියන්නේ නැහැ. ඒ නිසා අපි දැනගන්න ඕන මේ මම එන්නේ කොතනින්ද කියලා. කොතනින්ද එන්නේ? මම කියලා කෙනෙක් දිගින් දිගට තනිව නැහැ අපි. හරිද? හැබැයි මම මොහොතක් මොහොතක් පාසා මැවෙනවා.
අපි මම කෙනෙක් නෑ ඒක බොරුවක් කියලා නම් ඔය මේ කට්ටිය කියනවා. ඒ වුණාට මැවෙනවා කියන්න දන්නේ නෑ. මම මැවුණු තැන තමයි ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ඉස්සරහට පයින්නේ නේ. අන්න කර්ම රැස් වෙනවානේ. ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් සිත, කය, වචනේ හසුරවනකොට රැස් වෙන්නේ කර්මය. ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් සිත, කය, වචනේ හසුරවනකොට කර්ම රැස් වෙනවා නම් එහෙනම් ඇයි එහෙම වෙන්නේ? මම ඉදිරිපත් වුණා. ඒ නිසා ක්‍රියාවේ වගකීම මම බාර ගන්නවා. එතෙන්ට ඇවිල්ලා මම ඇවිදින්න වගකීමත් බාර අරන් දීන්නේ. දැන් අපි හිතමු මගේ අතෙන් මෙතෙන්ට මදුරෙක් වහනවා. ඈ කන් ඇහෙන්නේ නැති කවුරුවක් නැහැ නේද? මෙතන ඉන්න නැහැ නේ. මොකද කන් ඇහෙන්නේ නැති අයිට මං හාමුදුරන්ගේ අතේ මදුරෙක් වහලා අන්න ගැහැව්වා කියලා මට එහෙම දවසක් වුණා. ඒක නිදර්ශනයක් කියන්න ගිහිල්ලා මේ ඇහෙන අය නේ ඉන්නේ. හොඳ ස්පීකර් එකකුත් තියෙනවානේ. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. මදුරව ඇහෙනකොට මේක ඩෙංගුවේද දන්නේ නැහැ. දැන් මොකද්ද උනේ? වගකීම බාරගත්ත නේද තමන්? මම ඉස්සරහට පැන්නා ඩෙංගු රෝගියෙක් රෝග බෝ කරන්න මදුරෙක් ඇවිල්ලා ඕකව තියන්න හොඳ නැහැ කියලා තලලා දැම්මා. දැන් මොකද උනේ? පාපේ නේ. කෑවනා ප්‍රශ්න කෝකද කැමති? මෙහෙම කරන්න යන්න එපා. මොකද දන්නවද? හැබැයි මන් දන්නේ නැහැ. හොඳම දේ තමයි මදුර බෝ වෙන්නේ නැති විදිහට පරිසරය තියාගන්න එක. එහෙම නැත්තම් තෙල් ගහන්න හරි පටන් ගන්නවනේ. ආලි ලේලා බුදුහාමුදුරන් වහන්සේගේ දහම හරියට දන්නවනම් ඒ ධර්මයේ දන්න එක්කෙනාට පව් නොකර ලෝකේ කලමනාකරණය කරන්න පුළුවන්. පව් නොකර නැත්නම් කලමනාකරණ කටයුතු පිණිසම පව් කිරීම නිර්දේශ කරනවානේ. ඒක නිදලාද? හැබැයි ඉතින් මුළු ලෝකයක් මුළු රටක් එකසේ කුසණයට යොමු කරන්න නෙමෙයි මේ බණ කියන්නේ. බුදුහාඳුරු බණ කිව්වෙත් එහෙම නෙමෙයි. කොහොමද බණ කියන්නේ? බුදුහාඳුරු බණ කිව්වේ කුසලය පිපිදෙන්න සුදුසු ඉන්නවා. සම්ති තන් සම්ති සත්ත අපරජක ජාත්කාර පසුබෑමක් ඇති වුණත් නේ. පසුබෑමක් ඇති වුණත් උන්වහන්සේ දැක්කා සම්ති සත්ත අපරජක ජාතික කෙලෙස් අඩු සත්වයෝ ඉන්නවා. ඒ කෙලෙස් අඩු සත්වයෝ ධර්මය අහන්න නොලැබුණොත් පිරිහීමට යනවා. සද්දම්මස ආස්සවනතාය පරිහායන්ති. සද්ධර්මය අහන්න නොලැබුණොත් පිරිහෙයි. අන්න ඒ හින්දා මම බණ කියනවා කියලා උන්වහන්සේ ධර්මයේ දේශනා. බලන්නකෝ උන්වහන්සේගේ කල්පනාව නේද? උන්වහන්සේ දැන් පුද්ගලයා ලෝකය කියලා පෙන්වෙ මොකද්ද එතකොට? මේ සංඥා සහිත මනස සහිත කල. ඔතනින් මුළු විශ්වයම තේරුම් ගන්න පුළුවන්. උන්වහන්සේ මොනම මෙවලමක්වත් අරගෙන නෙමෙයි. අද නම් අපිට පොත්පත් තියෙනවා. පොත් රාක් අරගෙන ගියේ නැහැ කැලේට උන්වහන්සේනේ. ඈ ඊළඟට මොනවද මේ අද ත්‍රිපිටකයේ තියෙන ස්මාර්ට් ෆෝන් එකේ දාලා තියෙන උන්වහන්සේට එහෙම එකක් තිබුණේ නැහැ. මොකක් හරි මේ පොඩ්ඩක් බලාගන්න එහෙමකුත් නැහැ. උන්වහන්සේ විමසා බැලුවේ තමන් වහන්සේගේ මනසයි. දැන් ඕම් මනස විමසන්න පටන් ගත්ත හැටි කියමු ඈ. කවන්නද? ඕම් අපේ බෝසතාණන් වහන්සේ අනිත් අයගේවත් අහදාරලා එව්වයි නුත් වැඩක් නැහැ කියලා දැනගෙන උන්වහන්සේ මොකද කළේ? අන්තිමට කල්පනා කරලා බැලුවා. මොකද කල්පනා කරලා බැලුවේ? සියානුකු අඤ්ඤෝමග්ගෝ බෝධාය. අවබෝධය කරා ගමන් කරන්න වෙන පාරක් නැද්ද? ඔන්න හිතුවා. උන්වහන්සේට මතක් වුණා අභිජානාමි කෝ 50න් පිතුසක්කස්ස කම්මන්තේ සීතාය ජම්බු ඡායාය. අර සිසිල් දඹගස් සැවනල්ලේ තාත්තගේ කුඹුරහන තැනක කමතේ සිසිල් දඹගස් සැවනල්ල යට මම ඉඳගෙන පුංචි කාලේ ආනාපාන සතියෙන් ප්‍රථම ධානයට සමවැදුණු හැටි මට මතකයි. පුංචි ළමයා කාලේ බබා කාලේ කරපු වැඩක්. පරණ සංසාර ඇබ්බැහිසියාය. එහෙනම් ආලාර කාලාමලගෙන් උද්දකාරාමලගෙන් මොනවද ඉගෙන ගත්තේ කියලා හිතේවි ඈ. ඒ අය මෙතනින් නෙමෙයි පටන් ගන්නෙ. පඨවි සංඥාවෙන් යනවා ආකාසානං ඡායතන සංඥාවට. එහෙමයි යන්නේ.
එහෙමයි ඒගොල්ලන්ගේ බණ ඈ. ඉතින් ඊට පස්සේ මොකද වුනේ? උන්වහන්සේ බැලුවා. ඒක මාර්ගය නෙමෙයිද? සියනුකෝ යේසුස් මග්ගෝ බවදාය. ඒක මාර්ගය නෙයිද? ඕ යේසුස් මග්ගෝ බවදාය. ඒක තමයි පාර. උන්වහන්සේට හේතුණා. අන්න එතනින් පටන් ගත්තේ මේ ගවේෂණය. උන්වහන්සේ මනස අධ්‍යයනය කළා. දැන් ජරා මරණ දුකට හැමතිස්සෙම ලෝක සත්‍යය මූණ පානවා කියන එක ප්‍රකටම සත්‍යනේ. උන්වහන්සේ මොකද කරන්නේ බලනවා. බෝසත් කාලේ මේක හොයලා බලන්න. යෝනිසෝ මනසිකාරයෙන් හොයන හැටි දැනගත්තා කිව්වා. මානෙනි මම අනුබිසම්බුද්ධ බෝසත් අවස්ථාවේදී මේ ජරා මරණ දුකේ ඉඳන් මේ සත්‍යයේ සහස්සීම කොතනද වෙන්නේ කියලා මම සොයලා බැලුවා. කිම්මිනු කොසති ජරා මරණං හොති කියලා මම විමසලා බැලුවා. යෝනිසෝ මනසිකාරයෙන් මම විමසලා බලනකොට මට මෙහෙම නුවණැසක් පහළ වුණා. ජාතියා සති ජරා මරණං හොති. උපදින හින්දයි ජරා මරණය වෙන්නේ. උපත කියන්නේ ස්කන්ධයන්ගේ සකස් වීමයි. ස්කන්ධයන්ගේ සකස් වීම දැනුත් සිදුවෙමින් තමයි තියෙන්නේ. ඔන්න ඔය පටිච්ච සමුප්පාදය අතීතයට දාගන්න නැතුව ප්‍රත්‍යুৎপন্নයේ වශයෙන් මේ මොහොතේ සකස් වීමක් හැටියට දකින්න ඕන. හරිද? මේ විදිහට ස්කන්ධ සකස් වෙන්නේ ඇයි? භවනේ නේද උපාදාන. මොකද භවයක් නේද මේ භවපච්චය ජාති ජරා ජාති කියලා නේ කිව්වේ. ජාති ආසති ජරා වරණං හොතේ නේද? ජාති කියන්නේ නේ. මේ ජාතිය වන්නේ මොකක් හින්දාද? භවය. අන්න අර කියපු වචනේ පවත්ගෙන යන්න කැමති හින්දා උපදිනවා. මැරලත් උපදිනවා. අලුතෙනුත් උපදිනවා. භවය උපදින්නේ. භවය කුමක්ද? ආත්ම පිළිබඳ තණ්හාව තියෙනවා. විභව තණ්හාවකුත් තියෙනවා. මොකද මට නම් දැන් තිත්ත වෙලා මම මේ කොයි වෙලාවෙ මේකෙන් මිදෙන්න වෙලද නැහැ කියලා හිත හිත යම් යම් දේවල් තියාගෙන ඉන්නවා නේද? ආන් ඒ ඔක්කොම ඈ. මේ තණ්හාව කුමක් ප්‍රත්‍ය කරගෙනද? වින්දනයේ හින්දා සැප විඳින්නයි කල්පනාව ඈ. වින්දනය තමයි සන්නාම ඇති කරන්නේ. සුඛ වේදනාවට කාම තණ්හා කියනවා ඈ. විභව තණ්හා කියන්නේ දුක් වේදනාවක් ආපම අනේ මේක ඉවරයක් වෙන්නේ කවද්ද කියලා හිතනවා. දැන් බලපුවාම ඇලුනත් තණ්හාව, ගැටුනත් තණ්හාව, රැවටුනත් තණ්හාව ඈ. ඔන්න මතක තියාගන්න. ඇයි මේ තණ්හාව කුමක් ඇති කලිද? වින්දනය ඇති කලි කියවනේ. වේදනාව පච්ච තණ්හා කියලා. ඇයි මේ වේදන වින්දනේ මොකක් හින්දාද වෙන්නේ? පස්සේ කෝ සති වේදනාවෝති. ස්පර්ශය රසත් රූපය කන ශබ්දයක් තියෙන ස්පර්ශය. කලිනුත් කිව්වනේ නේද පස්ස පරේතෝ කියලා. ස්පර්ශයට ගැති වෙලානේ අපි ඉන්නේ. අනේ අපේ අපිට වෙච්ච දේ හොඳට තේරුම් ගන්න මේ දහම ඈ. මේක නොදැන පස්පවෙන් වලකින්න, දසා කුසලෙන් වලකින්න ප්‍රතිපදාවක් වඩන්න විදියක් නැහැ. තේරෙන්නේ මේ ඥාන මේ ප්‍රඥාව ඕන. ඒ නිසා බුදුහාමුදුරන් වහන්සේ මේ ප්‍රඥාව තමයි හරියට හිරුදා වෙනකොට අරුණෝදය වගේ. හිරුදා වෙන්න කලින් අරුණෝදය අපිට සලකුණු කරනවනේ, හිරුදාව නේද? අන්න ඒ වගේ ප්‍රඥාව තමයි මේකේ උදාවට හේතු වෙන කාරණේ කියලා බුදුහාඳුරෝ වදාලා. මට හිතාගන්න බෑ මේ බණවල් බණක මේක තේරලා ඉවරයක් වෙන්න කවදා කියලා ඉවර කරන්නද කියලා. එතකොට දැන් මේ උපාදානය වන්නේ මොකද? තණ්හාය කෝසති උපාදානං උදේ. තණ්හාව විඳනේ ඉන්න විඳින්නේ ස්පර්ශයෙන් දාව නේද දෙතෙන්ට. පසපච්චය වේදනා. මේ එතන සම්බන්ධ වෙන්නේ ආයතන හය. දැන් මේ ආයතන හය කිව්වේ ඇසත් රූපයක්, කනත් ශබ්දයක්, නහයත් ශබ්දයක්, ගන්ධයක්, දිවත් රසයක්, කයත්. සලායතනේ කෝසති පස්සෝ හෝති. පසපච්චය වේදනා ඈ. මේ ආයතන සම්බන්ධතාව ඇති වෙන්නේ කොතනද? නාම රූප පත්‍ය සලායතනක් කියවනේ. පාඩම් දිනවනේ පින්වතුන්ටනේ. නාම රූප පත්‍ය සලායතන කියලා මොනවද එහෙනම් නාම රූප කිව්වේ? රූප කිව්වේ
මොකද්ද නාම කිව්වේ මොකද්ද? මෙන්න මේක අපි ඉස්සලා රූපේ ආරම්භ බලමු. රූප කියලා කිව්වෙ මට දැන් මේ පිරිස් දැන් මේ මේ හැම කෙනෙම හිතලා බලන තමන් ශාලාවේ වාඩිලා ඉන්න අයනේ. අපි ශාලාව ඇතුළත සිසාරා අපි ඇස යොමු කළොත් එහෙම පිරිසක් වාඩිලා ඉන්නවා, ස්වාමීන් වහන්සේලාත් ඉන්නවා, ගිහි පින්වතුන් පින්වතුන්ත් ඉන්නවා, පේනවා නේ. මට පෙනෙන්නේ ඇත්ත වශයෙන්ම පුද්ගලයන් හරියටම පේනවද? එහෙම නැත්තම් යම් රූප සංඥාවක්ද මම අල්ලගන්නේ? මට පෙනෙන්නේ මගේ ඇහි සටහන් වෙන්නේ දෘෂ්ටි විතානේ. එහෙම නැත්තම් චක්කු ප්‍රසාද රූපයේ සටහන් වෙන්නේ වර්ණ සටහනක් නේද? ඒ සටහන නේද තමන් අත්දකින්නේ? දැන් තේරුණාද? කනටත් එහෙමයි. ශබ්දය කියලා දැන් මම මෙතන පිට කළාට, ඔහෙ ආහාරෙන් තව විකාශනය කළාට, මේ කම්බරේ තමයි අපිට ශබ්දය අල්ලලා දෙන්නේ. එතකොට එතනයි අපිට ශබ්ද කම්බරේට ඕන සංගීත භාණ්ඩයක අඬ පෙන්නන්න පුළුවන්. බලන්නකො හැටි ඈ පුදුම වෙන ශ්‍රවණේන්ද්‍රියක ওই විදිහට අනිත් ඒවත් ගැන හිතාගන්න. ඔක්කොම කියන්න ගියාම වෙලා යන හින්දා අපි අත්දකින්නේ රූප සංඥාවක්. කනට ඇහෙන්නේ ශබ්ද රූප බව දැනගන්න. ඇයි? පඨවි ආපෝ තේජෝ වායෝ කම්පණයනේ. ගන්ධ රූප ඔය කොහේ හරි මොනවා හරි දැන් හඳුන් කුරක් පත්තු කළා නම් බන්සලේනේ අපි ඉන්නේ. එතින්ද අපේ නාසයේ ආග්‍රාණේන්ද්‍රිය ඇතුලේ තියෙනවලු පුංචි එලුකුරයක් වගේ සටහනක්. එතෙන්ට පතිත වුණාන් පස්සේ අපිට සුවඳ දැනෙනවා, ගන්ධ දැනෙනවා. ගන්ධය ඕන මේක හරිනේ. එතකොට අපි අත්දකින්නේ එතනයි. අපි ලෝකය නෙමෙයි අත්දකින්නේ, ඉන්ද්‍රියන් අනුසාරයෙන් අපට පෙනෙන රූප සංඥා මාත්‍රේ විතරයි අපි අඳුරන්නේ. හරිද? අන්නේ අත්දකින සියලු දේ තමයි අපි නාම කොටස කොහොමද කියලා කියන්න යන්නේ. දැන් මෙන්න මේකයි රූපය. ඔය රූප අපි නාම කොටසද කොහෙද? විඳිනවා වේදනා, හඳුන ගන්නවා සඤ්ඤා, ඒ ගැන කල්පනා කරනවා චේතනාව. ඒක තමයි ස්පර්ශයනේ. අර කලිනුත් කිව්වේ ස්පර්ශයමය. ඒකටයි මානසිකාර්ය යොමු වෙන්නේ. දැන් මේ වෙලාවේ මට ඒක නිදර්ශනයක් හොයාගන්න බෑ කියලා දෙන්න. මානසිකාර්යයට ලක්ුණොත් විතරයි අපිට යමක් අත්දකින්න පුළුවන්කම තියෙන්නේ. දැන් මම බොහෝ විට රාත්‍රී බණ කියනකොට ගෙවල් වල පිටිපස්සේ ඈත පළඟැටිය සද්ද කරනවනේ. දැන් මෙහෙ ඇහෙන්නේ නැහැ. එහෙම සද්දයක් තියෙනවද කියලා ඇහෙන්නේ නැහැ මට පොඩි. මම අහනවා පළඟැටි සද්ද දැන් තියෙනවා, ඒක ඇහුණද මෙච්චර වෙලාවේ? ආ දැන් නම් ඇහෙන්න ගත්තා කියලා කියනවා. මම මේ නිදර්ශනේ මේ මෙතන කියන්න එකක් මට අල්ලගන්න බැරි හින්දා එහෙම කියන්නේ. ආ දැන් නම් ඇහෙන්න පටන් ගත්තා. කලින්නම්ම තිබුණා. මානසිකාරයේ යොමු වුණ පස්සේ ඇහෙන්න ගත්තා. අන්න ඒ වගේ තමයි ඇහැටත්. සෙනඟ ගොඩක් අතරත් දැන් ඕ මං කියන්නම්. මුදුන්කොටුව මහත්තයා මං ඉන්න තැනට ඇවිල්ලා එක සැරයක් වැඳලත් ගියා. කෙනෙක් ආවා මිසක් මට මුදුන්කොටුව මහත්තයා අඳුරගන්න බෑ. මුදුන්කොටුව මහත්තයා මේ කවුරුද දන්නවද ඉතින්නේ? මුදුන්කොටුව මහත්තයා 1970 ගණන් වල 70 ඉදිරි ඉඳන් මම දන්නවා. ඊට පස්සේ දැන් ලයිට් එක මූණට වැටලා නැහැ, අඳුර වැටලා තියෙන්නේ. ඊට පස්සේ මානසිකාරයට ලක් වුණා, ආ මේ මුදුන්කොටුව මහත්තයා නේ කියලා. දෙවෙනි පාරත් ඇවිල්ලා අඳුරන්න බෑනේ කියලා අහපුවාමයි ටිකක් ඔහොම කරලා බලපුවාම අහුවුණා. දැන් එතකොට ඒක තේරුම මොකද? මානසිකාරයට හරියට කෙනා අහු වුණ ගමන් හරිනේ ඉස්සලත් ඇවිල්ලා ගියා, ළඟටම ඇවිල්ලා ගියා. මේ පැත්තෙන් හිටගෙනත් හිටියා. මොකද දන්නේ හිටගෙන ඉන්න කියලාත් මට හිතුණා. පිටිපස්සට ඇවිල්ලා මුදුන්කොටු මහත්තයත් ඔය ඇති අහගෙන ඇති. දැන් එන්නේ දේවල්. දැන් එතකොට පේනවා මානසිකාරය යෙදුනේ නැත්තම් අරමුණු වෙන්නේ නැහැ. ඔන්න වැඩේ. එතකොට මානසිකාර සම්භවා සබ්බේ ධම්මා හැම දෙයක්ම අපිට මුණ ගැහෙන්නේ මානසිකාරයට.
පස්ස සමුදයා සබ්බේ ධම්මා හැම දෙයක්ම අපිට සමුදේ වෙන්නේ ස්පර්ශයෙන්ය. බලන්නකෝ බුදුහාඳුරන් වහන්සේ කොච්චර දේ දේශනා කරලා තියෙනවද. මේවා මේ අපි එළියට අරගන්නේ නැහැ. වේදන ඊළඟට මොකද කරන්නේ? ඡන්ද මූලකහ සබ්බේ ධම්මා. කැමැත්තේ හැටි හැටියටයි දේවල් වෙන්නේ හිතට. ඡන්ද මූලක. ඡන්ද කියන්නේ කැමැත්ත ඈ. අර කතර ගහන එක නෙමෙයි ඈ. ඡන්ද රාගය. වේදනා සමෝ සරණා සබ්බේ ධම්මා ඔක්කොම හේතු වෙලා තියෙන වින්දණයට. විඳින්න පටන් ගන්නකොට තමයි මම මැවෙන්නේ ඔන්න මැවෙන තැන කිව්වා. විනාඩි 20ක් දැන් ගියා 8යි 20යි. බෑ වාගත් මේ කියන්නේ 8:00 ඉවර කරන්න ඈ. මේක කියලා ඉවර කරගන්න බෑ. සබ්බ පාපසකරණන්නම් ගාතාව හරි කාටක් පාඩම් තේරුණ. පවින් වලකින්ද කුසලයේ සම්පාදනය කරන්න සිත පිරිසිදු කරන්න මේ වැඩේ දැනගෙන ඉන්න ඕන. නැත්තම් බෑ. ඉතින් මං කල්පනා කරපු එක දෙයක් තමයි අපේ අධ්‍යාපන ක්‍රියාවලිය තුළ අපිට මේවා කියලා දෙන කවුරුවත් නැත්තේ නෑ. ඔන්න වෙච්ච වැඩේ මොනව කරත් අධ්‍යාපන රටාවේ පාඨමාලාවල් වෙන වෙනම අංශවල මේකයි ඕන කරන්නේ ප්‍රධාන වශයෙන්. එහෙම වුණොත් ලංකාවට ලොකු ආලෝකයක් ඇති වෙයි. මේක හරියට තේරුම් ගත්තොත් අද මේවා ගැන කතා කරනවා අපේ රටේ කතා කරන්නේ පිටරටවල කතා කරන අය ඉන්නවා. මේවා ගැන දන්න අය ඉන්නවා. හරිද? දැන් මං කියාගෙන ගිය ආපු කාරණේ මොකද? වේදනා සමෝසරණ වින්දනයේ තමයි හේතු වෙලා තියෙන්නේ. ඉතින් මොකද කරන්නේ? එහෙනම් කුසලයේ වඩන්න නම් ඔතෙන්ට එන්න උන සති. ඔතන ආධිපත්‍යය දරන්න උන සිහිය. සතාධිපතිය සබ්බේ ධම්මා කියලා බුදුහාමුදුරුවෝ දන්නේ. ඈ බලන්නකො මේවල ගැළපීම කියලා වැඩක් නැහැ. ඉතින් ඔන්නව මම ටික ටික මේ හඳුන්වලා දුන්නේ. මේක ඉවරයක් කරන්න හරි අමාරු කතාවක්. එසේ නමුත් අපි ඉවරයක් කරන්නත් ඕන. ඕනවට වඩා ඕනම දෙයක් ඕනම නැහැ කියලා කියනවනේ. ඒක නිසා මෙන්න මේ ටික අපි තේරුම් ගන්න. තමන්ගේ මනස දිහා බලලා තමන්ගේ මනසේ ක්‍රියාකාරීත්වයට අවදි මනසක් අවදියක් තියාගෙන ඉඳීම බුදුහාඳුරෝ වදාළ ක්‍රමය. ඒක අමාරු වැඩක්වත් මේ රස්තියාදු වැඩක්වත් නෙමෙයි. සිහිය හොඳනම් සියලු කටයුතු වල කාර්යක්ෂමතාව අතිහලයි. අතිහලයි. අපි හිතාගෙන ඉන්නවා කාර්ය බහුල ලෝකේ මේකෙන් ඇති වැඩක් නෑ, මේක වැඩක් ගන්න බෑ කියලා. නමුත් සිහිය පවත්වාගෙන යනවනම් අකුසලයට හිත යන එක අඩුයි. ලෝභයට මම මැවෙන හැඟීමක් කියලා ඉස්සෙල්ලා අපි දැනගෙන ඉන්න ඕන. දන්නේ නෑනේ අපි ඉස්සර වෙලානේ මැවෙන හැඟීමක්. දැන් ඒ නිසා මොකද වුනේ? දැන් නාම රූප දෙකයි දැන් ඔය කිව්වේ. රූපේ මොකද්ද? වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. ඔන්න නාම රූප දෙක. මේ නාම රූප වන්නේ කුමක් ඇති කල්ලිද? ඊළඟට බෝසතාණන් වහන්සේ හිතලා බලන යෝනිසෝ මනසිකාර. විඥානේ කෝසති නාම රූපං හොති කියලා දැක්කා. හරිද? විඥාන කියන්නේ මොකද්ද? දැනගන්නා ගතිය. දැනගන්න ගතිය නේද? විඥානේ කියලා කියන්නේ ස්ථිරසාර මහා වස්තුවක් නෙමෙයි. විජානාතීති විඥානං දැනගන්නා ගතියට විඥානයයි කියමු ලැබේ. ඇහින් දැනගන්නකොට චක්ක විඥාන කිව්ව, කනින් දැනගන්නකොට සෝත විඥාන. දැන් මේ ඔය කියන ක්‍රමයට අනිත් විඥාන දැනගන්න දැන් මේ විඥානය ක්‍රියාත්මක වෙනකොට නාම රූපයයි වැඩ කරන්නේ. මොකද්ද වැඩ කරන්නේ? නාම රූපේ. නාම නැත්තං රූප නැහැ. අර රූප නිමිත්ත නැත්තං වේදනා සංඥා චේතනා ස්පර්ශ මනසිකාර එන්නේ නැහැ කියන එකයි. වේදනා සංඥා චේතනා ස්පර්ශ මනසිකාර නැත්තං රූප නිමිත්ත එන්නේ නැහැ. හරිනේ? ගින්න නැත්තං ඉන්ධනයකුත් නැහැ. ඉන්ධනය නැත්තං ගින්නකුත් නැහැ කියලා මුලින්ම කිව්වේ එහෙම තමයි. හරිද? බුදුහාමුදුරන් වහන්සේ වදාළ
වදාළ දහම අපි තේරුම් ගන්නකොට උන්වහන්සේගේ දේශනාව වඩාත් සවිස්තරව ප්‍රකාශ කළ හැකි මහරහතන් වහන්සේ කච්චායන මහරහතන් වහන්සේ. උන්වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා, ඇවැත්නි මේ ඇස මේ රූපය ඒ දෙකම දැන් අපි හිතන්නේ උපන්දායිනම් තියෙන ඇහින් කාලයක් තිස්සේ තියෙන එකක් දැක්ක කියන මට්ටමටනේ අපේ සංජානනාති මට්ටම යන්නේ නේ. නම බුදුරජාණන් වහන්සේගේ දහමට අනුව බලනවා නම් ඇස යමක්ද රූපය යමක්ද ඒ දෙකම එකිනෙකට ප්‍රත්‍ය වෙමින් සමුදේ වුණා. මේ මොහොතේ සමුදේ වෙනවා. හරිද? මේ ඇහැට මොනවත් පේන්නේ නැත්තම් ඇහැක් වෙයිද? නැහැ. කනට කිසිම ශබ්දයක් එන්නේ නැත්තම් කන කනක් වෙන්නේ? කන උපදින්නේ ශබ්දෙකුත් එක්ක ඔන්න දැනගන්න. දැන් මේ වෙලාවේ බණ කියනවා මන්නේ. දිවමට හරි උපකාර කරනවා බණ කියන්නේ. දත් වැටිය වදිනවා, උඩු තල්ලේ වදිනවා, අරක කියන්න උදව් කරනවා, රයනු කියන්න උදව් කරනවා නේද? හැබැයි අපි කියන්නේ මේකට දිව කියලා. මොන දිවක්ද මේ? මට ලැබෙන්නේ ජීවහා විඥානයක්ද කාය විඥානයක්ද කියන්න බං. මොන විඥානයක්ද? ජීවහා විඥානයද කාය විඥානයද? කාය විඥානේ. ජීවහා විඥානේ නේ රහත් දැනෙන්න බෑ. මං ගිලම්බසමල දෙන වෙලාවෙ නම් ඒක ආවා. දැන් හරිනේ. මේ මොහොතක් මොහොතක් පාසා සමුදේ හඳුන ගන්නකම් බුද්ධ ශාසනය දිනු වෙන්නේ නැහැ. බුද්ධ ශාසනය දිනු වෙනවා කියලා කියන්නේ පුද්ගලයෙන් ධර්මයෙන් පිබිදෙනවා කියන එකයි. වෙන මොකුත් නෙවෙයි. හරිනේ? ඔකයි හොර කරන්නේ. අන්න ඒ නිසා දැන් මේ විඥාන පච්චා නාම රූපං කියලා කියවනේ. හැබැයි දැන් මේක තියෙනවා කියලා දෙන්න අමාරු තැනක්. හරි. මම ඒක ගැඹුරුත් පැත්තට හැරුණොත් මට කාලය ආයෙ ගන්න වෙනවා. ඒ නිසා මම කාලය කෙටි කරන්න. එතකොට විඥාණය සමුදේ වෙන්නේ සංඛාරයෙන්ද කියවනේ. සංඛාරපච්චා විඥානං නෙමෙයි. සංඛාර කිව්වේ මොනවද? මෙතන කර්ම සංස්කාර වලට අපේ විවරණ අරන් ගන්න. අපි ගන්නේ පටිච්ච සමුප්පාදයේ කොතෙන්ටද? පෙර භවයකින් මේ භවයට උපත ලබන අවස්ථාවේදී කර්ම විඥානයක් ගැන කියන්නේ අපි දැන් අරන් පුරුදු. බුදුහාමුදුරුවෝ ඒකත් කියනවා. හැබැයි තව එකක් කියනවා. ඒ තමයි මොකද්ද? අපිට සංඛාර තුනක් මේ මොහොතේ වැඩ කරනවා. කාය සංඛාර වැඩ කරනවා. හුස්ම වැටෙනවනේ කට්ටියටම නේද? ආ ඒක තමයි කාය සංඛාර. වචී සංඛාර වැඩ කරනවා. දැන් මේ කියනේ අහගෙන විතර්ක වෙවි නේද අහන්නේ? විතක්කත්ව විතර්ක කරන එකට තමයි විතක්ක વિચાર කියන එකට තමයි මේ වචී සංඛාර කියලා කියන්නේ. දැන් මම විතක්ක વિચાર කර කර වචන බින්දිනවා නේද කටින් ඕගාලා ඈ කටිය વિચાર විතක්ක વિચાર කර කර තේරුම් ගන්නවා හිතා ගන්නවා කටි මුකුත් කියන්නේ නැහැ. දැන් හරිනේ. චිත්ත සංඛාර මොකද්ද? සංඥා වේදනා. දැන් මේ සංඥා කියන්නේ හඳුන ගැනීමල විඳිල්ල. දැන් විඳීම විඳින්නේ මොකද්ද? හඳුනගන්නේ මොකද්ද කියලා හොදිසිය නේද හැමතිස්සෙම ඉන්නේ නැද්ද? රේඩියෝ එක දාලා බලන්න අපෝ ඒක වැඩන්නේ. රූපවාහිනිය දාලා බලන්න අපෝ ඒකත් වැඩන්නේ. ඊට පස්සේ අර ඔබ ඔබ channel ඔක්කොම උඩේ නම් පහළට පහළේ නම් උඩට මුකුත් නැහැ. හ්ම් ඊට පස්සේ ගන්නවා ස්මාර්ට් ෆෝන් එක අර දානවා YouTube. ආ ඒක තියෙනවා හොඳ ඩිස්කස්. දැන් හරිද? දැන් අපිත් කාලය මරන්න නානා මාදිලි දේවල් කර කර ඔහි මේ හිතට අරමුණු නැතුව ඉන්න ගුණොත් එහෙම හරි පාළුයි නේද? ගෙදර කවුරුකුත් නැහැ. පන්සලේ කවුරුකුත් නැහැ. තමන්ට තනියම ඉන්න උනා. කතා කරන්න කෙනෙක් නැහැ. ඔළුව අත ගන්න පූසෙක්වත් පේන හරි එක නැහැ. හරි පාළුයි නේ? බුද්ධ ශ්‍රාවකයාට එහෙම පාළුව දැනෙන්න විදියක් නැහැ. ඔකයි වෙරද. හරිද? මෙන්න මේ සංඛාර වැඩ කරන්නේ මොකක් හින්දාද? මම ඉන්න හින්දා මට මම ඉන්නවා මට අත්දකින්න දේවල් තියෙනවා කියලා හැඟීමක ඉන්න නිසා. ඕකට කියනවා අවිද්‍යාව කියලා.
දැන් චතුරාර්ය සත්‍ය නොදැනීමයි අවිද්‍යාව කියලා දේශනා පාළියේ තියෙනවා ඈ නේද? චතුරාර්ය සත්‍ය නොදැනීම කියන්නේ දුක දන්නේ නැහැ කියන එකනේ පළවෙනි එකනේ. දුක කිව්වේ මොකේද? අර අවිද්‍යා සංඛාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ කියන එකට තමයි දුක කියන තනි නම දාලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ. එහි සමුදය තමයි ඉමස්සෙන් සති ඉදං හොති කියන රටාවෙන් කතා කරගෙන යන්නේ. එහෙනම් දුක නැති වෙන්නේ කොහොමද? ඉමස්සෙන් අසති ඉදං නැවතු. මේ නැත්තම් මේක නෑ. ඈ එතකොට උපදින්න නැත්තම් මැරෙන්න වෙන්නේ නෑ. ඈ උපාදානය නැත්තම් උපදින්න වෙන්නේ නෑ. ඈ උපාදානය එතකොට තණ්හාව නැත්තම් උපාදානය වෙන්නේ. අන්න ඒ ක්‍රමයට. දැන් ඔක විස්තර ඔක්කොම කියන්න බෑ. දැන් එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ මම වෙමි කියන මන ගැනීම තුලයි අනිත්‍ය සංඥාව වඩන්න තියෙන්නේ. අනිත්‍යයි. එහෙම අයට පන්සිල් රකින්න අමාරුවක් නෑ. ඉබේ රැකෙනවා. මම මැවුනොත් මම මැවෙන එකේ දෝෂය දන්නේ නැත්තම් ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ඒකට ඉඩ දෙනවා වැඩි. හැබැයි එකක් දැනගන්න, ගිහි ජීවිත ගත කරන ගෘහස්ත වේවක් පැවිදි වේවා සෝතාපන්න ඵල සෝතාපට්ටි ඵලයට යම් කිසි කෙනෙක්පත් වුනොත් එබඳු කෙනාට රාග දෝෂ මෝහ ඉවර නැහැ නේද? ඉවර නැති වුණාට දැන් සිද්ධාන්තයේ මුළුමනින්ම පැහැදිලි වුණා ඒ පුද්ගලයාට. අනාථපිණ්ඩික සිටුතුමත් හොඳට ධර්මයේ දන්න කෙනෙක්. එතුමාගෙන් අහනව දවසක් මේ අන්නේ තීර්ථක කට්ටියක් ඔබතුමාලගේ දෘෂ්ටි මොනවද කියලා. ඉතින් මේ එහෙනම් මගේ මට කියන්න ලේසි ඔයගොල්ලගේ දෘෂ්ටි කියන්නේ කිව්වා සිටුතුමා. අරගොල්ලෝ ඉතින් කිව්වා ලෝකය සදාකාලිකයි සදාකාලික නැහැ. තව එක්කෙනෙක් කියනවා ඇඟයි ආත්මය දෙකම එකයි, ආත්මය වෙනයි ඇඟ වෙනමයි. ඕන විදිහට දෘෂ්ටි 10ක් කිව්වා. සිටුතුමා කල්පනා කරගෙන ඔය කියනවා ඔයගොල්ලෝ ඒ කියාපු ඒවා ඔක්කොම කිව්වේ අනුන්ගෙන් අහලා, තමන්ට තේරිලා නෙවෙයි. ආ අපරප්පච්ච ඥානයකින් කියන ඒවා නෙවෙයි, අනුන්ගෙන් අහලා බොරු ටිකක් කිව්වේ ඔය. එහෙම නැත්තම් නොවනින් මෙනෙහි කරපු නැති නිසා අයෝලිසෝ මනසිකාරී ඉඳ බලන්න පොයි සිටුතුමාගේ දරුපක්ෂා. එතුමා කියනවා ඔය ඔක්කොම භූතං සංගතං චේතිතං පටිච්චසමුප්පන්න නිකම්ම නිකං භූත. භූත කියන වචනේ තේරුම මොකද? නියන් නිකම්ම භූ යන්න දැම්මොත් එහෙම ඔය භූත මහප්‍රාණ භූ යන්න දාලා ඉන්නම් කිව්වොත් එහෙම භූත කියලා සිදු වූ නිකං අපේ අත්දැකීමට සිදු වෙන දේවල් හැංගීම් විතරයි. දැන් අපි කතා කරපු එකේ තේරුණා නේද ඒ බව? සංකතං අපිට සකස් වෙන ඒවා. ඕලාරිකං නිකං ගොරෝසු අත්දැකීම් ගොඩක් විතරයි ඒවා. කල්පනා ගොඩක් විතරයි, චේතනා ගොඩක් විතරයි. පටිච්ච සමුප්පන්න ධර්මතා කොටසක් විතරයි නිකම්ම නිකම්. පැහැදිලිනේ? බලන්නකො සිටුතුමා කොච්චර පඬිතයිදනේ. අන්න හැටි ඒගොල්ලන්ගේ. ඔන්න ඔය තේරුම් අරගන්න පින්වත්නි. අන්න එහෙම තේරුම් ගත්තාම අවිද්‍යාව නැමැති අඳුරේ ඉඳගෙන අපේ හිත කය වචනේ හසුරවනකොට අපිට ලැබෙන නිමිති අල්ලන්නේ විඥාණයෙන් නාම රූප නිමිති හැටියට. නිවන කියන්නේ මොකද්ද? මේ නාම රූප නොමවන අවස්ථාවට තමයි නිවන කියන්නේ. මේ නිර්වාණය කියන්නේ අත්දැකීමක්. ඒක මම කියන්නම් මෙහෙම. යත් නාමංච රූපංච අසේසං උපරුජ්ජති. යම් තැනක යම් කෙනෙක් මේ නාම රූප ඉතිරි නොකොටම වලක්වා, ඒ කියන්නේ වැලකී ගිහින් තියනවාද? ඒ කියන්නේ තමන් ළඟනේ නාම රූප වැලකී ගියාද යම් කිසි කෙනෙකුගේ මනසේ? පටිඝං රූප සංඥාචාර කියපු අපි අර ඇසත් රූපයත් කන ශබ්දයත් කියන රූප සංඥාවට හසු නොවන්නේද? අන්න ඒ තැනත්තා ඒ පුද්ගලයා එහෙම වෙනකොට එත්ත සා චිජතේ ජට සියලු ගැටලු එතන ලිහිලා ඉවරයි. ඔය කියන්නේ මොකද්ද? අරහත් ඵල සමාපත්තියට. ඈ එතන නෑ නාම රූප. දැන් අපි එහෙනම් දැනගන්න ඕන නාම රූප කතන්දරය තුලයි
ප්‍රශ්නේ තියෙන්නේ කියලා. හරිනේ. නාම රූපෙහි වැදගෙන මේ සාමාන්‍ය ලෝකයා ඉතින් රැවටි රැවටි ඉන්න එකයි කරන්නේ. බුදුහාඳුර ඒක කොහෙද දැසලාගෙන? අනත්තනී අත්තමානී තමා කියලා දෙයක් ගන්න දෙයක් නැති තැන තමා කියලා එකක් මවාගෙන ඉන්න මේ දෙවියන් සහිත ලෝකයා දිහා බලන්න. පස ලෝකං සදේවකං නිවිඨං නාම රූපස්මින් අර කියපු විඥාන නාම රූප දෙකේ වැදගෙන ඉදං සච්ඡන්ති මඤ්ඤති මේක තමයි ඇත්ත කියලා හිතා ගන්නවා. යේන යේනයි මඤ්ඤති තතෝ තං හෝති අන්න අර හිතා ගන්න ඒවා තමයි අන්නිතා වෙන්නේ. ඔය ඔක්කොම හිස් දහම් කියලා දරගන්නේ මෝස ධම්මයි මේ විතරක්. ඔය නාම රූප අද්දකින් ලෝකයේ අතිශේම නොයදගත් නාම හිස් දෙයක් කියලා කියනවා. මෝස ධම්මං හිස් ධහමක් කියලා. අමෝස ධම්මං නිබ්බාන නිවන තමයි නොසිස් ධහව කියලා බුදුහාඳුරන් වහන්සේ වදාළා. දැන් එහෙනම් අපි බලමු අන්තිමට දැන් බණ ඉවර කරන්නයි යන්නේ. එහෙනම් වෙමියන මානය යම් තැනකද එතන ඒ මානය කඩන්න තමයි අනිත්‍ය සංඥාව වඩන්නේ. අනිච්ච සංඥා භාවේ තබ්බා අස්මිමාන සමුගතයි. වෙමියන මානය උගුලවලන්නයි අනිත්‍ය සංඥාව වඩන්නේ. අනිත්‍ය සංඥිනෝ අනත්ත් සංඥා සන්තාති. අනිච්ච සංඥාව වැඩෙන්න වැඩෙන්න මමෙක් කියලා කෙරුම්කාරයෙක් ඉස්සරහට ගන්න එකේ දෝෂය පේන්න පටන් ගන්නවා. ඒ දෝෂේ වටහා ගන්න අනත්ත් සංඥිනෝ අස්මිමාන සමුග්ඝාතම් පාපුනාති. වෙමියන මානේ ගිලිහීමට යනවා. දිට්ඨේව ධම්මේ නිබ්බාණං. දිට්ඨු දැමීම නිවනයි කියලා වදාලේ. දිට්ඨු දැමීම කියේ මොකද්ද? මේ ජීවිතේදීමත් දක්ෂ නම් පුළුවන් කියලා. අදක්ෂ නම් බැරි වෙයි. මං කියන්නේ මට පුළුවන් කියලා. අදක්ෂ මම දක්ෂයි කියලා කියන්නේ නැහැ. බුදුහාඳුරෝ වදාලා ටික මම ඕම් කියලා දුන්නා. හරිනේ. එහෙනම් ඕ නිවනෙන් බණ ඉවර කළා. සබ්බපාපසාකරණං වෙන්න පව් නොකර ඉන්න සිත පිරිසිදු කරන ඇති දැක්කනේ. අනිත්‍ය බැලියුත්තේ කොතනද? එතකොට නිකම්ම සිත පිරිසිදු වෙනවා. ඈ හරිද? හරි. එහෙනම් මීට වඩා ධර්මානුශාසනා ප්‍රවත්තන්නේ පැය එකමාර ටිකක් වැඩියෙන් බණ කිව්වා. අවසර ඉල්ලගෙන මම සාමාන්‍යයෙන් මේ වගේ දවස්වල මේ වගේ ඉතින් පැයකට වඩා බෑනේ නේ. ගෙවල් වලට යන්නත් තියෙනවා. ඉතින් එහෙම තියෙද්දි මම මේ අයට කරදරයක් කළා ටිකක් වැඩිපුර බණ කියලා. මට ඒ ගැන සමාව වෙන. ඉතින් ඒ නිසා මේ අවස්ථාවේදී අපි ප්‍රධාන වශයෙන් පුණ්‍යානුමෝදනා කරලා මම අවසන් කරන්නම්. ප්‍රධාන වශයෙන් අපේ පුණ්‍යානුමෝදනාව සිද්ධ වෙන්නේ මේ සුමන කීර්ති පිරිවෙන් විහාරස්ථානයේ ඇතුළු විහාර ගණයේ විහාරාධිපතින් වහන්සේ හැටියට කාලෙක කටයුතු කරමින් ඉඳලා, ඒ වගේම කැලණිය ප්‍රාදේශීය සංඝ සභාවේ මම හිතන්නේ කාලයක් තිස්සේ ලේකම් පදවිය ධර්මයෙන් කටයුතු කළා. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ කාරක සංඝ සභික ධුරයකට පත් වෙලා ශාසනයේ වෙනුවෙන් එහි ක්‍රියාකාරීත්වයේ වෙනුවෙන් විශාල වූ මහන්සියක් ධර්මයෙන් ඉඳලා උන්වහන්සේ අපේ ඌරවල විනීත ස්වාමි පාදයන් වහන්සේ විර නායක හාමුදුරුවෝ අපවත්ී වදාරණට යෙදුන තුන් මාසයක් සපිරෙන් එන මේ අවස්ථාවේ සිදු කරන පින්කම් මාලාව උන්වහන්සේ වෙනුවෙන් අපි මේ පුණ්‍ය කටයුතු සිදු කරනවා. අනුමෝදන් වෙත්වා, සැපතටපත් වෙත්වා, ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණ බෝධියම සලසා ගනිත්වා කියලා සාදු කරනවා. ඒ වගේම මීට වසර 3කට පෙර අද මේ පුණ්‍ය කටයුතු අද දින බණවාරයේ දායකත්වයේ දරාගෙන ඉන්නේ ප්‍රසාද් මෙන්ඩිස් මහත්තයානේ. එතකොට මීට වසර 3කට පෙර වියෝවන්නට යදුණු අශෝකා කුඹුදිනී සුදුසිංහ ගුරුමෑණියන්ට පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙනවා. ප්‍රසාද් මෙන්ඩිස් මහත්මයා ස්වාමිපුරුෂ හැටියටත්, සෙනුර මෙන්ඩිස්, හේසර් මෙන්ඩිස්, කේතක මෙන්ඩිස් යන පුතණුවන් තුන්පලත්, ඉතින් ඒ අනුව ඒ මෑණියන් වහන්සේට මේ පුණ්‍ය ශක්තිය ඒකාන්ත වශයෙන් පිහිටීමෙන් සසර දුකින් අත් මිදී වහා වහා නිවන් සාක්ෂාත් කර ගැනීමට ප්‍රඥා ශක්තිය පහළ වේවා කියලා, නිවන් සැප පිණිසම වේවා කියලා සාදු කියලා. ඒ වගේම මේ විහාරස්ථාන
මේ විහාරස්ථානයේ කේන්ද්‍ර කොටගෙන ඇති සෙසු විහාරස්ථානවලත් පරිලෝසපත් සියලු දායකාරක ආදීන් කොටසක් වෙත්නම් ඒ හැමටත් අපි පුණ්‍යානුමෝදනා කරමු. මේ අවස්ථාවේදී අනුමෝදන් වෙත්වා සපතට පත් වෙත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණ බෝධියම සලසා ගනිත්වා කියලා සාදු කියලා. ලෝක ශාසන ආරක්ෂක අල්පේශාක මහේශාක දෙවිදේවතාවරුන්ටත් අපි පෙම්පෙත්වරුම දෙවියොත් පුණ්‍යානුමෝදනා ලබත්වා සපතට පත් වෙත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණ බෝධියම සලසා ගනිත්වා කියලා දෙවියන්ටත් පින්දෙන්න සාදු කියලා. මේ අවස්ථාවේ ධර්ම ශ්‍රවණය කළ අප හැම දෙනාටමත් මෙලෝ වශයෙන් යහපත සිත සාන්තිය නිදුක් නිරෝගී බව චිරජීවනය කරන කියන ආයිට කලින් දැන් මේ විහාරස්ථානයේ අභිනවයෙන් මූලිකත්වයේ දරාගෙන කටයුතු කරන මට නම දන්නේ නැහැ දුක ඒකට සමාවෙන්න අපේ ස්වාමීන් වහන්සේ මං හිතන්නේ බෑකී කී පටන් ගත්ත වැඩක් උන්වහන්සේට සහයෝගය දක්වන්න නේද උන්වහන්සේ ඇතුළු විහාර සමූහයේම වැඩ වාසය කරන සියලු මහා සංඝ රත්නයට නිදුක් නිරෝගී සුවපත් භාවයේ කායික මානසික සුවේ චිරජීවනයේ උදා වේවා කියලා කවුරුත් සාදු කියලා ආශිර්වාද ප්‍රාර්ථනා. ඉතින් අපි සෑම දෙනාටම මෙලොව වාසයේ යහපත සිත සාන්තිය නිදුක් නිරෝගී බව චිරජීවනයේ කරන කියන කටයුතු වල අභිවෘද්ධිය සුභ සිද්ධිය පරලොවෙන් දුගති බයෙන් නිදහස්සේ බෞද්ධයන් හැටියට පතන නිවන් අවබෝධයේ පිණිස වේවා කියලා සාදු කියන්නේ. දෙවියන්ටත් ගාථාව කියලා පින් දෙමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛාන්තු සාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛාන්තු දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛාන්තු වම්පරං. ධර්මශ්‍රවණාචයන්සින් අප සෑම දෙනාට මුතු නිර්වාණ අවබෝධයම වේවා. ආශිර්වාද ගාථාවක් කියලා ඉවර කරන්න කමන්නද? කමන්නද? ඊට පස්සේ කරන ඕන එකක් කමන්නද? හරි. එහෙනම් වැඳගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රූපෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව සබ්බ මංගලං රක්ඛාන්තු සබ්බ දේවතා. සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භාන්තු තේ අභිවාදන සීරිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති විනාතේ සමිජ්ජතු.